උදැසනක්ව එපුතේ අද දෙරන එඩියුකේෂන් සමඟ එක්ව මෙවර උසස් පෙල විභාහගයට පෙනීසිටින දරුවන් වෙනුවෙන් පවත්වන දේශපාලන විද්‍යා පාට මලාේ නැත්තම් දේශපාලන ද්‍ය දේශන මාලාවේ තවත් එක්ක දේශනයක් එක්ක තමයි මේ උදෑසන ඔගොල්ලො සම්බන්ධ වෙන්නේ. මංහිතනවා මෙවර උසස් පෙලට පෙනීසිරිින දරුවන්ට, වෙනුවෙන් අදදිනේ පවත්වන මේ දේශනය තුළින් ඉතාම ප්‍රබල දායකත්වයක් විභාගය වෙනුවෙන් ලබාදීම මුල්කරගෙන තමයි අද දේශනය පැවැත්වෙන්නේ. විශේෂෙන් කියන්නට ඕන ඔබ දන්නවා අපි මීට පෙර පැව උපාඩමේදී. අපි සාකච්ඡා කරේ දේශපාන විද්‍යාවේ පලවෙනි ප්‍රශ්නපත්තරේ එකැනෙ බහුවරණ පශ්ණපත්තරයට කහොමද පිතුරු සපයන්නේ එතන්දි අපි පාවිච්චි කරන උපක්‍රම මොනවද මේ වගේ දේවල්ටික පිළිබඳ අපි එදා කතා කරා. මහිත ගොඩාක් දරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක්ත මයි මේ දෙවැනි ප්‍රශ්පත්තරේ කොහොමද සකස්කරගන්න ඇත්තැ දෙවිනි ප්‍රශ්නපත්තරයට කොහොමද පිළිතුරු සපයන්නේ. ඒ වගේ මනි පැත්තට ඒකෙදී භාවිතා කරන්න ඕනේ උපක්‍රම මොනවගේද වගේ දේවල් මං හිතනවා ගොඩාක් වැදගත්වේ කියලා. ඒ නිසා අද දෙරන ඩියුකේෂන් එක එකතුවෙලා කරන මේ වැඩෙන් ඔබට විශාල ප්‍රයෝජනයක් ලබාදීම මුල්කරගෙන අදදිනේද මේ ප්‍රශ්පත්තර දෙදස් දහන මේ ප්‍රශ්නපත්තරේ සහ දෙදස් විස්සේ ප්‍රශ්නපත්ත්‍රය ඇසුරෙන් කරන සංසන්ධනයක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. විශෂෙන් ඒ එකත් එක්කම අපි දකිනවා ඔබට පුළුවන් වෙනවා දැන් මේ වෙන විට අලුත්නි විශය නිර්දේශයේ අපිට තයනෙ ප්‍රශ්නපත්තර දෙකයිනි ඒකක් දෙදස් දහන මේ ප්‍රශ්නපත්තරේ අනිතිතක දස් විශස ප්‍රශනබත්තරය මේ අපි අර අනාගතයට අනකොට පොඩ්ඩක් අත දිහාචුට්ටක් යම්කාරයකට බලන්න ඕොනනි නෑ එකරන්නේ අපි දැන් සාමාන්‍යෙන් ලංකායි විභාග රටාව තුළ දකින ප්‍රධානකාරණාවක් තමයි මේ විභාග මේ මේ කරනකොට ඒක පරණ ප්‍රශ්න පත්තර පස්පේපස් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න කියන එක. ඉතින් එනිසා මේ ඒ අදධනය මුම කිරීමට ලාගන්න පුළුවන් විශේෂ ප්‍රයෝජයක් තිනෙන මොකද මේ ප්‍රෝජනය. එතමයි මේ හරහා ඊළඟ අවුරුද්ධෙ පේපරයක පිළිබන්ඳ යම් ආකාරයකට සැලසුමක් තමන්ටම හදාගන්න පුළුවන්. ඉනිසම් මේ අදදිනයේදී ඔබත් එක්ක කරනේ සාච්ඡා විදි ඔබට පුලුවනි ම ඔපපුක කල පෙෙන්නවා ම සධනය කළ පෙන්න්නනවා මොන ආකාරයකට දෙදස් දහනමේසා දෙදස් විස්සේ ප්‍රශ්න විවාහද ොමුකල්ලා තියෙන්න්නේ කියන එක ඒකත් එක්ක ඔබට පුළුවනි දෙදස් විස එකේ මේ අවුරුද්ධේ ප්‍රශ්නපත්තය මොනවගේ වෙයිද කියලා යම් ආකාරයකට අනුමාන කිරීමක් කරන්න. සරලව කියනවනං ඔබටත් පුළුවනි අතීතය දිහා බලලා වර්තමානයේ ඔබ සතු දැනුම ප්‍රයෝජනයට ගෙන. නානගතේ හැදෙන ප්‍රශ්නපත්තරය පිළිබඳ සසා ඒයි ප්‍රශ්නවිය්වයේ පිබඳ යම්මාකාරකයට අවබෝධයකටින්. විශේෂමන් එතැඳ කියන්නට ඕන අපි දන්නවා ප්‍රදේශපානවිද්‍යාාවය පාඩම් පහළවක්තියනවා. තර මේ පාඩම් පහලවෙන් තමයි මේ ප්‍රශ්නපත්තරය නිර්මාණය වෙන්නේ. ඒ පාඩම් පහලව ඒ තැන්වල ස්ථානගත වෙන ආකාරය පිළිබඳ අපිට මේ සසන්ධනය හරහා අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි බලමු, දෙදස් දහනමේ සහ දෙදස් විස්සේ ප්‍රශ්න පත්තරවල ස්වරූපය මොනමගේද කියන එක බල මුලික වශයෙන් අවබුධ කරගමු ඉට පෙර අපි බලමු දෙවැනි ප්‍රශ්නපත්තරය ඔබට මොන ආකාරයටද දෙවැනි ප්‍රශ්නපත්තරය නිර්මාණය වෙන්න කියෙනෙක්. and successful people choose BG. Call us and we will tell you why. 23 years in Srika ඔබ දන්නවා දෙවනි ප්‍රශ්පත්තරයට සාමාන්‍යයෙන් ගත්තවත් පැය තුනක කාලයක් ලැබෙනවා අතිරේක විනාඩි දහයක් ඔබට කියබීම සම්බන්ඳය ලබෙන. දෙනි පශ් පත්තර කොටස් තුනක්තියනවා හරි ප්‍රේශම්ෙන් ඕන පලවෙනි කොටසේ ප්‍රශ්න තුනක් තියනවා ඔබ ඒකෙන් එකක් වත් අවම වශයෙන් තෝරාගත යුතුයි. එකක්වත් තෝරගත යුතුයි. දෙවනි කොටසේ ප්‍රශ්න හතරක් තියෙනවා එකෙන් ඔබ ප්‍රශ්න දෙකක් වත් අවම වශයෙන් තෝරාගත යුතුයි. මේ දෙවනිකොටස ප්‍රශ්න පත්තරේ ගැන මම ඒකඒ කොටස කොහොමද අපි. සැසන් කරගන්න කියෙ මංගකට වෙනම කතා කරන්න තුන්ගනි කොටසේ ප්‍රශ්න තුනක් තියෙනවාඒ ප්‍ර් තුනෙන් ඔබ එකක් තෝර ගත යුතුයි. දරධියන් හොඳර අපිකල්පනා කරොත් පලවෙනි කොඩස ප්‍රශ්න තුනයි අවමවශයෙන් එකක් තෝරගන්න ඕන දෙවැනි කොඩස ප්‍රශ්න හතරයි දෙකක් තෝරගන්න ඕන තුන්ගෙන කොඩස ප්‍රශ්න තුනයි එකක් තෝරගන්න ඕන දරපි බැලුවොත් එහෙම සමස්ථ ප්‍රශ්න පත්තරයේ ප්‍රශ්න දහයක් තියෙනවා ඒ දහයිෙන් ඔබට අනිමාරයෙන් පහකට ලියන්න වෙන. ද ඔබ මගෙන් හායි පලවෙනිියකේ එකයි දෙවනිියකේ දෙකයි තුංගෙනියකේ එකයිනම් ප්‍රශ්න හතරයිනි. බට පුතේ ඉතිරි ප්‍රශ්නය තමන් කැමති ස්ථානයකේ නිගනනික් මේ ඉතුරුව වෙන ලිමිකොට සංගවන්න ඉතිරි ප්‍රශ් ගන්නත් පුළුවන් ෙ ෙවනකට සැ ඉතිරි ප්‍රශ්න ගන්න පුුවන් බට තුංගෙකොට සං ති ්‍රශ ගන්නත් පුලුවන් මේ අනුව ප්‍රශ්න පහකට පිළිතුරු සපියන්න්න ඕන එකකට ලකුණු විස්සගානය ලකුණු සීියයක් ඔබට ලැබෙනවා. ඇ ම විශේෂ කාරණාවක් කඔබට කියනවා. ඔබ දැන් අපි මේකේ දෙවනි කොට ස පිලිබඳ අපි හොඳින් බැලුවොත්තෙහෙම අපිට තේරෙනවා දෙනිකොට සිි ගොඩක්වෙලාවට හලතියෙන්නේ ලංකාව අ්ඩු ක්‍රමයගල. ඒකයන්නේ හයත් හත්වනි පාඩමෙනුයි අටවිනි පාඩ ම මෙෙනු හත්තව පාඩ මේල් අපිගත්ොත්තිය අත්තු ජිත පරිවර්තනය අටවනි පාඩම වෙස් මි් ාකෘතිෙස ය වෙනස්කම් ඉට පස්සෙ අපි ගත්තවොත් එෙහෙම. දහ ලංකාේ ද සය හතතා අටේ අ්ුක්‍රම් වසවා ොලස්සනි පාඩම එක මේ ප්‍රශ්නපත්තරේ ප්‍රශ්න හතරක්ම හැදිල තියෙන්නේ පාඩ පාඩන් තුනක් මුල්කරගෙන ති නිසා උපක්‍රමයක් පශයෙන් ඔබට පුළුවන් ඕනනම් මේ පාඩන් තුනම හොඳට බලාගෙන ගියොත් එකන හත්ත අට දොළහකින පාඩන් මේ ටික හොඳට බලාගෙන ගියොත් මේ හතරින් දෙකට ඔබට ලියන ගමන් ඕන නං අර අතිරේක ප්‍රශ්නයක් මෙතරින්ම තරගන්න පුුවන්. එකැන දෙවැනි කොටසෙන් ඔබ ඕන නම් ප්‍රශ්න තුනකට යන්න පුළුවන්. තුනයි පලවිනියකෙන් එකයි තුන්ගෙනකෙන් එකයි. එතකොට දෙවැනි කොටසේ ඒ වෙනුවෙන් අපට පාඩන් කරන්න තියෙන්නේ මූලික පාඩන් තුනක් පමණ හැබැයි පඩන් තුනට එකක් දර්ගයිකි ලොබ දන්නවා. හොයි එහෙම නම් එතකොට අප ඉන්නට බලමු එන ප්‍රශ්පත්‍රයේ වියූහයේ පිළිබඳ බ දන්නවා කොටස් තුනයි එක දෙක තු. එකේ ප්‍රශ්න තුනයි දෙකේ ප්‍රශ්න හතරයි තුනේ ප්‍රශ්න තුනයි පළමනිියකෙන් එකයි දෙවනිියකෙන් දෙකයි තුගෙනයකෙන් එකයි ඇතුළු අනිත් ප්‍රශ්නය ඔබට තොරගන්නපුලුවන් කැමති තැකි. තර මේ විදිර ගත්තො දෙැන් අපි ඒවගේ අපිට මේ උත්තරවල ගොඩක් දරුව අපිට කියන කකාණාවත්තම සවවිභහෙද අපි ගොඩක් උත්තර ලිව්වා ඒ වනට අපිට ඇවිලතින සීය එකක්නේ නැතම් මම ඒකක් බලාපොත් වුණ මට ඇවිලතිනි බිය එකක්නේ. හැබැයි මෙන් මෙහෙම වෙන්නේ ඇයි. මෙම වෙන්නෙ ගොඩක් වෙලාට ගොඩක් දක්ෂ දරූපවා සමහර වෙලාවට මේ ප්‍රශ්න වලට ලකුණු දෙෙන ස්වරූපය පිළිබඳ යම් අවබෝධයක් ඔවුන්ට නෑ. එනිසා පටන්ගත්ත ගමන් ඔහේ ලියාගෙන ලියාගෙන ලියගෙන යනවා. හැබැයි ලියන්නේ මොනවාද ලියන්නේ කොහෝමද මේ වගේ දෙවල් ගැන අවධානයමු කරන්නේ නෑ. උත්තරයක් ලියන කොට අපි අවධානය යමු කරන්න ඕනි ප්‍රධානකාරණ දෙකක් තියෙන. එකක් තමයි. අපි ලියල්න්නේ කොහොමද. කොහොමද අප ක්‍රමය මොකක්ද. ශාශ්‍රීය පිළිතුරක් කියියනකට ඔබට ඕන ඕනාකාරයට වලියන බෑ. ඒවා ආරම්භ කරන විදියක්ක් තියනව ආරම්භයට ලකුණු ලබාදෙනවා හරි ඉඩ පස්සේ අන්තර්ගතය ඉට පස අවසානය නිසා එන්න ඒදවල් පිළිබඳ ඔබ අනිමාරයම අමධානය යොමුම කළ යුතුමයි. ඒේනිසා අපිට මං ඔබට කියවා උස පෙල ප්‍රශ්නපත්තරේ ගත්තොත් ලකුණ විස්්‍ය ප්‍රශ්න ඔබදන්නවා තියනවා දහයි ප්‍රශ් තියනවා එවට කොමද ලකුණු දෙන්නේ. එත ඒ දේවල් හරියටට අවබෝධ කරගෙන ඔබ විභාගෙට ගියවොතින් ඔබේ විවාාහගේයේදී ඔබ ලබාගන්න සාමාර්ථය විශිෂ්ඨ සාමාර්ථයක් බවට පත්කරන්නට පුළුවන්. එතකොට දේශපාලනය එදැ මේ දෙදස් දහනම ප්‍රශ්කපත්තරේ පළවෙනි ප්‍රශ්නය දේශපාලනයනු සමාජ භාවිතයකි පැහැදිලි කරන්න. ලකුණ විස්සක් ලැබෙනෝ.ඒ ලකුණු විස්් බදෙනපතතිේ මෙ මේ විදියට. පලවෙනි ප්‍රශ්නයට ඔබට ලැබෙනමා පලවෙනි පඒ ලුණු විස්ස බෙදෙන්නේ ලකුණු තුනයි දාහතරයි වශයෙන් තමයි ඒ ලකුණු විස්ස බෙදෙන්නේ. එතකොට හොඳයි දෙදස් අහන මේ ප්‍රශ්නපත්තරේ පළවනි පශනය ලෙස ද අපපිට දුන්නේ දේශාන යනු සමාජ භවිතයක පැදිලිරන්න. ත්‍ර ඒකට ලකුණු ලැබෙන්නේ පුතේ, හැඳින්වීමට ලකුණු තුනක් ලැබෙන ඔබට සාකච්ඡාවට ලකුණු දාහතරක් ලැබිෙනෝ. නිගමනයට නිගමනය කියන එක ඉතාම අතිශය වැදගත් එකන ඒ අපි විචාශීලී නිගමනයක්තින්නට ඕන මං සතවිිකින් බට කියල දෙන්නම්. ඒක ලකුණු තුනක් ලැබෙන ඇතෝබ කල්පනා කල බලන්න ලකුණු විස්්සෝබට ලැබෙන්නේ හැඳින්වීමට ලකුණු තුනයි එකැනේ ආරම්භයට අන්තර්ගතයට එකනි ප්‍රශ්නයට ආදාලා සම්පූර් අන්ර්ගතයට පට ැබෙන ලකුණු දාහතරයි. ද නිගමනයට ලකුණු තුනයි ති මෙම මේ දියට තමයි අපිට මේ විිභාගෙදි ලකුණු ලැබෙන්නේ. එපස අප දහස් විශසේ ප්‍රශ්ණිගත් එකත්ත ලුණු තුයි දාහතරයි තුනයි ලකුණු විස්සක ප්‍ර්න මේ ප්‍රශ්න දෙක මේ ප්‍රශ්නපත්තර දෙක අපි සසන්ධනය කරන කොට. අපිට දැකගන්න පුළුවන් වන ප්‍රධානම ලක්ෂණවලින් එකක් තමයි. මේ දෙදස් දහනමේසාහ දෙදස් විස්සේ ප්‍රශ්න දෙකම. නි පශ් දෙ බලන්න දස් දහන මේ දශපාලයනු සමාජ භවිතයක පහැදිලි කරන්න දෙවනික දේශපාලනය අධ්‍යයනය කිරීමේදී භාවිතා කරන තුළනාත්මක ප්‍රවේශය විස්තර කරන්න ත්‍රෝපට තේරෙන්න්නට ඕන මේ ප්‍රශ්න දෙක මහලතියන්නේ දේශපාල විද්‍යාවට අදාළ පලවෙනි පාඩමෙන්න්නේ ඔබේ ප්‍රශ්න පත්තරේ පලවෙනි ප්‍රශ්නය අවුරුදු දෙකෙම නිර්මාණය කරලා තියෙන්නේ දේශපමාන විද්‍යාවට අදාළ පලවෙනි පාඩමේෙන් එක ලක්ුණ විස්සක ප්‍රශ්නයක් තනි ප්‍රශ්නය එතකොට ඔබ මතගතයාගත යුතු කාරණය තමයි එතරත් අපිට තැන් හිතන්න පුළුවන් දෙදස් විසියකේ දෙදස් විසයකේ පලවෙනි ප්‍රශ්නය මොනාකාරයෙන් නිර්මාණය වෙයිද. මොන පාඩවෙෙන් නිර්මාණය වෙයිද. මම සාමාන්‍යයෙන් හිතනවා පලවෙනි පාඩම අත්තැරලා ඔබේ ප්‍රශ්නපත්තරය මෙවර සකස්වන එකක් නෑ කියලා. මොකද අපි දෙදස් විස්ේ ප්‍රශ්නපත්තරේ බැලුවත් COොVවි තත්වය තුළ තමයි දෙදස් විස්සේ ප්‍රශ් විභාගයක්ත් පැවැත්වේ ඒවගේ දස් විය ක නොට ොවිත් ඉතාම ඉහිලට ගිල්ල තියන ඒ දස් විස්සේදී ප්‍රශ්ණ පත්තරේ දිහ බලපපු හම ොළහවසරේ පාඩන්වලට ටික් වැඩිපුර නැඹුරුවක් දක්නට ලැබෙන ඉදිගේ නිසා. මේ අුරුද්දෙ දෙදස් විසියකේ ඔබේ ප්‍රශ්න පලවෙනි ප්‍රශ්නය. දෙේ ප්‍රශ්නත්තර පලනි ප්‍රශ්නය පලවෙනි පාඩමෙන් නිර්මාණය වෙයි කියලා හිතන්නට පුළුවන්. එනිසා ඒ පාඩමේ තියෙන්නේ මූලික වශයෙන් කොටස් කීපයයි ඒ කොටස් කීපය පිළිබඳ හොඳ අවධානයකින් යන ඇඟට ගුණයි කියලා කියන්නට පුළුවන්. දේනිසා පලවෙනි පාඩම අත්තරින් නැතුව ඒවගේ පත්තරෙන්න්න තු සම්පූර්ණයෙන් පාඩන්කරන්න දැ සමහරවෙලාවට දැන් අපි මෙහම කිව්හම පලවෙනි පාඩම පාඩන් කරන්න කියලා කිව්හම සමහරය පලවෙනි පාඩමේ යම් කොටසක් පාඩන් කරගෙන යනවා. එහෙම නෙමයි. සමස්ථේ පාඩන් කරගෙන යන්න. එතකොට අපිට අනිවාර්යෙන්ම පලවෙනි ප්‍රශ්නයට මේ තුළ යම් ආකාරයකට විභාගෙදිී තස් සාර්ථකව පිළිතුළු සැපීම හැකියාවක් ලැබෙවි කියලා විශ්වාස කරනවා. හොඳයි. දැන් එහෙම නං අප ඊනඟට පැලුවොත් මං මේව ියන හැටි ආරම්භ කරන්නේ කොහොමද අවසන් කරන්නේ කොහමද කියන පිළිබඳව මංගමට අනාගතයේදී කියල දෙන්නම්. අපිං දෙදස් දහන මේසා දෙදස් විසේ දෙවනි ප්‍රශ්නයට. ද දහන මේ දෙවැනි ප්‍රශ්නය තියෙන රාජ්‍ය සමාජයේ පවත්නා දේශපාලන බලයේ කේන්ද්‍රීය ප්‍රකාශනය කියලා. රාජ්‍ය නැමති මේ සංවිධානය සමාජයේ තියන දේශපාලන බලයේ කේන්ද්‍රී ප්‍රකාශනය කියලා තයි දිල තියෙන එතකොට ඔබට තේරෙනවා මේ දෙවැනි ප්‍රශ්නය හල තියෙන්නේ මොකෙක්ද දෙවැනි ප්‍රශ්නය හල තියෙන්නේ තුන්වෙනි පාඩමෙන්. රාජ්‍ය කියන පාඩමින්තමයි හලතියෙන්නේ ඉදර ඒ අවරුද්ධ දෙවැනි පාඩමෙන් ප්‍රශ්නයක් හල නෑ. එක ඇැව්වා තුනැහැව්වා. ඉට පස්සේ දෙදස් විස්සිදිත් දෙවනිපාඩම මගහැර තුංගනි පාඩමට ඇවිල්ල ප්‍රශ්න දෙකම . න්ගනි පාඩමෙන් මේ වුරුදු දෙේද හන මට ඇවිල්ල තියෙනවා ඒක තියන්නේෙ නූත්තන බෞමික රාජ්‍ය ප්‍රධානංග ඉතාම ලේසි ඉතාම ලේසි ප්‍රශ්නයක් හලතිබන මලි ප්‍රධානංග හතරක් කරතය සංවිධානය කර ඇත ඒවා විස්තර කරන්න කියලා. එතර අරවිදිටමයි හැඳින්න්නේීමට ලක්ුණු තුනයිසාකච්චාවර ලකුණු දා හතරයි නිගමනයට ලකුණු තුනයි ලෙස තමයි මේ ප්‍රශ්න දෙක නිර්මාණය මේ ප්‍රශ්ණ කට පිළිතුරු අපි ගොඩනැගිය යුත්තේ හොයි. එතර මේ අවුරුදු දෙකේදීමම විශේෂ ලක්ෂණ මොක්ද. ශෂ ක්ෂණ තමයි දෙවනි පාඩම මූලික වශයෙන් දෙවැනි පාඩමෙන් ප්‍රශ්නයක් රාශනා ප්‍රශ්නයක් ලකුණ විිස්සක ප්‍රශ්නයක් හලා නෑ ග්‍රෙහිමන අපට අනුමාන කරන්න පුළන් මේ අවරුද්ද දෙමනි පාඩමෙන් රචානා ප්‍රශ්යක් ඒයිද කියලලා ඔ අපට ඔබට හෙම හිතෙනවන යම්මාකාරයකට ඒක සාධාරණය වෙන්න පුළුවන්. හැයිතින් මෙහෙම දෙකුත්තිේන එක අවරුද්ධ කැහේ නෑ කියලා. ඊළංඟවුරුද්දේ ඒකෙන් අහනවායි කියලා විභාගවලදී එන රටාවක් ඇත්තෙත් නෑ කොහොම නමුත්. සූදානම් වනය කොහොඳයි විශේෂයම රාජ්‍ය පාඩම තුංගනි පාඩම ඉතා පුළුල් පාඩමක් විශාල මේ කොටස් ප්‍රමාණයක් තියෙන පාඩම. ඉතින් ඒකෙන් කුම නොහ තැන අඩුම තරමේ කෙටි සහන් ලියන තැනකොහෝ මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන පුළුවන් රාජ පාඩම නිසා ඒක අතාරරින්නත් බෑ මට හැබැයි අපට කියන්නට පුළුවන් මේ දෙදස් දාහන මේ දෙදස් විස්ස දෙවැනි ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම තුංගනි පාඩම මුල් කරගෙන අහල තියෙනව කියන කාරණාව. ඊළඟට අපි තවදුරටත් ඉස්සරහට ගියොත් දෙදස් දහනම ඔබ දීල තිය තු නි ප්‍රශ්න රජා ප්‍රශ් පතන තුන්ගනි ප්‍රශ්ය. ැබින න්ඩු්‍රේ ජනාධිප ආන්ඩුමේ සන්ධනය කරන්න. මේක අහලතියනෙන මොන පාඩමින්ද. විෙ අහසා ජාදප අන්ු්‍රමතියන්නේ හරවෙනි පාඩම දර දස් දහනමේ තුන්ගනි ප්‍රශ්නය හතරවැනි පාඩමෙන් හනකොට ද විශස ප්‍රශ් පතේ තුන්ගේෙනි ප්‍රශ්න හලතියන ලිබල් ජාන්ක සමාජවාදී රාජ්‍ය මදදිල අතර ඇති වෙනස්කම් සාකච්ඡා කරන්න කියලා ඒ එකහන්නේ නවතත් තුන්ගනි පාඩමින්. එහම් ඔබට තේරෙනවා තුන් දෙදස් විශස්සේදී මර මුලින්ම කිව්වන කොවිඩ් හින්ද පොඩ්ඩක් දොළහසර පැත්තර පොඩ බර තැබීම ද විශ්‍ය ප්‍රශ්නත්තරේ දක්නට ලැෙන කියලලා. ර ලිබල් ්‍රජාතන්තිකහ ස ජවාදී රාජ්‍ය මාදිලි අතර ඇති වෙනස්කම් සාකච්ඡා කරන්න කියන එක අපි දන්නවා තුංවෙනි පාඩමේ තියන කොටසාක්. ඉතින් එතකොට දෙදස් දහන මේ තුංගනි ප්‍රශ්නය අපිට වමසන්නේ තුංවැනි ප්‍රශ්නය වවිමසන්නේ මූලික වශයෙන් ගත්තොත් හතරවෙනි පාඩමින් තමයි මේ හතරවෙනි පාඩමින් විමසනොට මේක තුන්වැනි පාඩමින් විමසැති නවා එකන්නේ. දෙදස් විස්සදි හතරවෙනි පාඩමෙන් ප්‍රශ්නයක් අහලා දෙදස් විස්සෙදි හතරවෙනි පාඩමෙන් ප්‍රශ්නයක්ට හල නෑ. නමුත් තුංගනි පාඩමෙන් ප්‍රශ්න දෙකක් විමසීමට ලක් කරලා තියෙන. ඒ නිසා ඒගැන සැලකිලිමත් වෙන්න ඒයන්නේ මේ අවරුද්දෙත් මේ කොවි වසංගතයේ මැද ඔබේ විභාග ඉතාම ප්‍රමාද වුණ නේද. ඉති මේවත් එක්ක යම් ආකාරයකට දරුවන් සම්බන්ධයම් නමශීලිත්තුයක් දක්නට ලැවෙන්න පුුවන් කියෙල විශවාස කරනු. එහමනම් ඒ වගේ මනිපත්තර අපි හිතන්න පුළුවන් ද මේ හතර ද දන තුන්ගේ ප්‍රශනයහන කැබින අඩු්‍රමේ ජනාධිපත ආඩුමේ සන්ධනය කරන්න කියලන්නේ දර ඔය තුන්ගනි පාඩේ තාවකොට සත්තියනවනි ඔබ දන්න ඒක හා සන්දී මේ අවුරුදු දෙකේදීම ඒක හා සන්දී ආ්ඩු ක්‍රම පිළිබඳ හෝ ඒවා පිළිබඳ ප්‍රශ්නයක් කු විස්සක ප්‍ර්ය මේ අවුරදුදේදීම හවේ නෑ. එනිසා ඒ ගනත් අම්මාකාරයකට සැලකිලිමත් වෙන්න මොකද අපි කොච්චර මේ විදියට කතාකරත් විභාගට එන්නේ ඔබ කවර්දාකවත් දැකපු නැති ප්‍රශ්නපත්‍රයක්. හැබැයි ප්‍රශපත්තර ඔබ දැක නැතිවුණට ඒ ප්‍රශ්නේතියන ඒ ප්‍රශ්පත්තරය තියන ප්‍රශ්නවල ස්රූපය පිළිබඳ ඔබට අවබෝධයක් තිනවන නැතම් ඒවා ඒ ඊට පෙර ඔබට ඒ වගේ ඒ දැල තියන්න පුළුව. ඒගේ දකින්න පුළුවන් ප්‍රධානශයෙන්ම තය පාස් පේපස් වල හොඳයි. දැන් එහෙමනං කාරනය ඔට තේරෙනම අපියන් හර වවිනි ප්‍රශ්නයය අවුරදු දෙකේදී කොහමද විමස්සල්ලතියන්න කියල බල හොඳයි. දැන් අපි එක දෙක තුන කියන ප්‍රශ්නතුන ඔබ දන්නවනේ තියෙන්නේ පලවෙනි කොට සිකි කියලලා මහබට කිව මේ පාඩම පටන්ගන්නකොට දේශවාලිද ද ්‍රශත ක තු. ඒ තමයි දෙක සහ කොටස ප්‍රශන තුනක් තියනවා ඒ තුනතමය පිසාකච්චා කර. ඒ තුනෙ ඔබ දන්නව ලියන්නඕොන කියද. අනිවාරයෙන්ම ලියන්න ඕොනි කියද. එක ප්‍රශ්නයයි. එකෙන් අනිවාරයෙන් ඔබ කැමති එකක් කර ඉස්සල්ල තිබ ප්‍රශ්න තුන කැමති එකක් ඔබ තෝරගන්න ටෝල. හැබයි දැන් දෙෙවනි කොට සරේනව මේ දෙවැනි කොටස ඉතාම විශේෂයි දරුවුණේ. මම ඔබ නම් එකැ මම මේවර විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයෙක් නම් කියල හිතු නොත් හිතුුවොත්. මම අනි වාර්යෙන්ම මතක තියාගන්න දෙවනි කොටසට වැඩි බරක්යෝදන මොකදම මේ දෙවැනි කොටස අපි හරි සමී පයිනි. අපි අනතක දෙවෙනි කොටස අපිදන්නවා දෙවෙනි කොටස අහන්නේ මොනවද කියනක පිළිබඳ අන ව අපපසරය පිළිබඳ අපිට අව්ලොකු අවෝධයක් තිනෙන. මොකක් දෙවෙවිනි කොටසිංහන් අහන ලංකාව්‍යආ්ඩු ක්‍රමය. එක්දා සටසය එක්දා සත්්‍යයන හයේද ඉංග්‍රීසින් ලංකාවට ආපු දවස ඉඳලා මේ වෙනකං. නේ මේ විදාායික ජනාධිපිති දුරේ බලය වැඩි කරපු නේද. හරි. මේ පහුගේ මේ දැනට පවතෙන ආණ්ඩුව විසින් ගෙනාපු විසිවෙනි සංශෝධනය දක්වා එනකන් ටිකෙන්නේ මේ ඔබේ දෙවෙනිකොටේ ප්‍රශ්න හතර නිර්මාණය වෙන් අනක විශේෂ ලක්ෂණයමොකක්ත් අපි කියන ප්‍රශ්න හතරත් දීලා ඒ හතරෙන් දෙකක් ලියන්න කියලා කියන. ඒ හතරෙන් දෙකක් ලියන්න කියලා කියන. දෙකක් විතරක් නෙමේ ඔන්නම් අපිට ප්‍රශ්න පත්තරේ ප්‍රශ්න තුනක්ම මේකින් මේ කොටස් වලින් අපිට නිර්මාණය කරගන්න පුළුව. මකදයාගන්න ඉතිේෙනිස්සාමකද හේතු ඇයි. අපිට තවයික් තෝරගන්න පුළුවන් ඉදි මේ හතරෙන් තුනක් ලිවවා උඩින් එකක් ගත්තතා යටටින් එකක් ගත්තා ප්‍රශ්්‍ර පහ නිර්මාකිරීමේ සරල පක්‍රමකටයන්න පුළුවන්ඔට. එනං ඔබ ලංකාවේ ආන්ඩු ක්‍රමය පිළිබඳ. ප්‍රබල ඒකද අනිත්තක තියෙ පාඩන් තුනයිනි. හැබයි පඩන්තුන්නටික දීර් ගයිනද. හැබයි පඩන්තුනයිතියන් යටත් විජිත පරිවර්තනය බෙස්මිනිිෂට ආකෘතිය සහහි වෙනස්කම් කියර ප්‍රශේස මෙ ජයර්ජය වර්ධනගේ එක්දා සනසය හැත්තාට. අම ව දේනිසා ඔබට උපක්‍රමයක් වශයෙන් ඕන නං මේ අත් අදා බලන්න පුළුවන් එ තමයි ප්‍රශ්න තුනක් ලංකාවේ අන්ඩු ක්‍රමෙන් ලියන මට්ටමට අවශ්‍ය දැනුෙන් ඔබ විාගෙයට ගියොත් මේ වැඩේ ටිකක් ලේසියෙන් ගොඩදාගන්න පුළුවන් බේවි. ශ්‍රී ලංකාවේ සිදුව යටත්තුජිත පරිවර්තනයේ දේශපාලන පැත්තිකට සාගච්චා කරන දෙදස් දහනමේ අපිට විශේෂෙන්ම මං මෙේතුන්දී ඔබටම තක් කරනවා දැන් මේ ඔබ ඔබට දීලතියෙන සිලබ ස එකෙතින පාඩංවල මාතෘකා පිළිබඳ යම් අවබෝධයකට එකන යම් අවධානයකින් ඉන්න ඕන. දැිට දීලතියන හත්වෙනි පාඩම දීලතියනෙ ඔට මතක ඇති. ්‍රීකාවේ ශ්‍රී ලංකාවේ යටත්විජිත පරිවර්තනය කියලන දී ලංකාවේ යටත්විජිත පරිවර්තනය දීල තියෙන. නැහ. යටටත් විජිත පරිවර්තය කෙලක කියන්නේ අපි දන්නවා ඉංග්‍රීන් ලකාවටට පස්සේ ලංකාවේ ආර්ථික දේශපාලන සමාජකන මේ ක්‍රමය පරිවර්තරය වුණ වෙනස් වන. අපේආහාර සංස්කෘති අපේ ඇඳුම් සස්කෘතිය. නෑ අපේ ජීවන සංස්කෘතිත්, බටහිර බටහිර සංස්කෘතියත්ත එක්ක මිශ්‍ර වුණ. එතුර ඒකේ හන්නේත් ආර්ථික පැත්තිකට නමේ නේද යටත්විත පරිවර්තනය සමහරය කියවන්නේ නැතුව මොකක් කරනවාද. ්‍රීලංකාවේ සිද අත්විත්ත පරිවර්තනේ දේශපාලන පැතිකට ලියන්න කියලකිවූ හම සහරවෙලාට සුද්ද ලංකාවටආවා වතුඇවා අත් අත් එක් රේල් පාරවල්ලාවා ඔයගේ කතන්ර ටිකුත් ලියාගෙන් ලියගෙන යනො. ඒවා ඒ මෙතන් ටදාල නෑනි ප්‍රශ්නයට ගැපෙනකාරයට පිළිතුළ ගොඩනගීම ඔබ සතුවාගකීම. අහන්නේ දේශපාලන පැත්තිකට දේශපාලන. ලංකාවේ දශපාලනය කොමද වෙනස් වනේ හරරි සරලව හරි ලස්සන උත්තරයක් ඔබට ලියන්න පුළ. එකයි මංකිේ ඔය පාඩංවල තියන හරි ලස්සන කොට සක්තමයි ලංකාවේ ආණ්ඩුක්‍රම එය තුළ මේ සිද්දච්ච වෙනස්කම් පිළිබඳ වෙනස්කම් පිලිබඳ අධානයොමු කිරීම තුලින් ඒ කොටස යිතාම ලස්සනට පිළිතුළලියන්න ඔට දවශ දැනුම සකසාගන්න පුළුවන් එහමන්. ලංකාව සිදු අත් විත පරිිර්තන දේශපලන පැතිකටක කියලකන්න බදන්නවා. මේ මේ ප්‍රශ්නය හලතියන්නේ හත්වනි පාඩමෙන් තමයි මේ ප්‍රශ්නය හලතියන්නේ. හත්වනි පාඩමෙන්. එතකොටදද විස්ස ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වර්ධයට ොනමෝ ආ්ඩුක්‍රම ප්‍රතිසංස්කරන විසින්. සිදු කරන ලද දායකත්ව සාච්ඡා කරන්න කියලතයි ීලතින්. ශ්‍රීලංකාේ ප්‍රජාතන්ත්‍රවාද ආණඩුක්‍රමය වර්ධනයට ඩොනමෝ ප්‍රතිසංස් කරන විසින් සිදු කරලද දායකත්ව. එත මේ ප්‍රශ්නය කොහෙන්දාන්න. මේ නො හ මේ ප්‍රශ්නය හලතියෙන් නත් හත්වනි පාඩමෙන් මේ ප්‍රශ්නය හලතිය න හත්වනි පාඩම දර ඔබට තේරෙනවා දෙවැනි කොටසේ දෙනි කොටසේ අහන පළමනි ප්‍රශ්නය යැන හතරවෙනි ප්‍රශ්නය මේ අවුරුදු දෙකේදීම හත්වනි පාඩමෙන් අහලතියෙනවා. එක මගේ සරල අදහසනං ඔබේ අවුරුද්ධෙත් හත්වනි පාඩමෙන් ප්‍රශ්නයක්. එකන්නේ සුද්ද ලංකාවටාවට පස්සේ ලංකාේ ඇති ච් ආර්ථක දේශපාලන සමාජ කක්‍රම තුළ ඇති වෙච්ච ෙනස් කපිබඳ ප්‍රශ්ණයයක් ඔබේ ප්‍රශ්නපත්තරේ දෙදස් විශසයකේ ප්‍රශ්න පත්තරේ තියෙන වාමයි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒනිසා ඔබ මේක තේරුම්ගත යුතුයි එනිසා මේ අනිෙක එතදදි ඔබට කියන්නවනනි කාරණාවක් තියන මේ පඩන්රනට කොටස්කොටස් කෑලි කෑලි විතරක් පාඩන් කරන්න එපා. පාඩම යටත් විජිත පරිවර්තනය යටත පරිවර්න ඉගිසිල් ලංකාව අඩර්ස ලංකාව ඇති වෙච සජාර්තික දශපාන් වෙනස්කමඒ සමස්තය ඔබ පාඩන් කරගන්න මහරලලාට එකන කෝල් බු න්ඩුකම බලාගෙන න කරුමකල මනි මනිින් වෙන්ච ුත්ට ොන ම ඩ පස ඩොනමෝර මේ මේ ප්‍රශ්නයට සමස්තය පිළිබඳ අවබෝධයක් නැත්නම් ඔබට මේ ප්‍රශ්නය ලියන්න බෑ එක මතක තියාගන්න හරි නිකං කෝල් බ්‍රුක්කාවා ප්‍රතිසස් කරන හැදවා ඒවයින් විතරක් මේ උත්තරෙ ලියන්න බෑ. නිසා අනි වාරයෙන්ම සමස්ථ පාඩම එකන්නේ ඕක ඕක කොටස්ෙක් තියන ගත්තමයි ඉ කෝල් බරුගහැමරණ ප්‍රතිසංස්කරන ලංකාවේ සමජාර්ථික දේශපාන ක්‍රමයට කර බලපෑමමාන්නත් පුළුව. හමලැත්න යටත් විිත පරිවර්නය තුළ ශ්‍ර ලංකාව ආර්ථික දශපාන සමාජපන වෙච්චකාරණය ැන හන්නත් පුළුවන්. එතකොට යටත් විජිත ප්‍රශ්ය හන කොට අර කෝල් මේ ආණ්ු කම සියල්ලම දැනු මශ්‍යය අපි. අපිට මේ සමස්තයේ දැනුම වශ්‍ය එනිසා ඒ ගැන විශේෂාවධානයක් ඔබ අනිවාරයෙන්ම යොමු කළ යුතුයි කියෙන එක කියනවා මංඒක නැවතවතාවක්කොට කියන්න හත්වනි පාඩම කොටස් කොටස් වශයෙන් බලන්න නැතුව සමස්තයක් ලෙස පාඩන් කරන්න එතකොට ඔබට දෙදස් විස්සි එකේ ප්‍රශ්න පත්පරකේදී මේ හතරවෙනි ප්‍රශ්නයට ඉතාම සාර්ථක පිළිතුරක් ලියන්න හැකියාවවෙලා බේවි. අපි නැවතත් දේශමාන විද්‍යා පාඩමත්ත එකක සම්බන්ධ වෙන්නේ. මං ඔබට කිව්වාද පාඩම දේශව විද්‍යාවේ දෙවනි ප්‍රශ්පත්තරේ දෙෙනි ප්‍රශ්වතර අපි කොහොම පිතුරලියන් මොනාද පක්්‍රම පිඳව අපිතාකා කරමින් සිටි. අපි එතදි මේ විරාමයට පෙර අපි කතා කරා දෙදස් දහනේසා දෙදස් විශ් පශ්ණ පත්තරවල හතරවෙනි පශ්නය කොහොමද විභාහග අහල තිබුණේ. එකද අපි මොනාදා යොමු කරනන්න නි අධනය යමුල යුතු ප්‍රධානකාරණාව කියනේ. ඉටපස්සේ අපි බලමු පස්වනි ප්‍රශ්නය. දැන් දෙදස් දහනේ පේපරේ ප්‍රශ්නි ප්‍රශ්න තියන්නේෙ සල්බරි අන්ු්‍රම ව්‍යවථාවට දාළව පහස සදාන් මාතෘකාවලින් ඕනෑම දෙකක් සාකච්ඡා කර. ඕනම දෙකක් සාකච්ඡා කරන්න.විතර දෙදස් විස්සෙත් අහන්නේ ඇදැන් ඒකෙදී අපිට කොටස් ප්‍රශ්නයක් වශයෙන් තමයි දීල තියෙන්නේ එක. එගැනි කොටස් තුනක් දීලා අන්න ලකුණු දහහි ප්‍රශ්නයෙන්නේ. කොටස් තුනක් දීලා ඒකෙන් කැමති දෙකට ලියන්න කිය කිවවා ඔබට. තු ලුණු හ ලකුණු දහයේවා දෙකක් ලෙසතමයි ලැබුණේ. දර මෙහෙම ආකෘතියක් මීට පෙරකතාගරපු මේ ප්‍රශ්බත්තර දෙකේ කොතනකවත් තිබුණෙනෑ. දැ මේමගේ ලකුණු දහි ප්‍රශ්නයකදී හඳින්ීමට හැම්බෙන ලුණු දෙකයි සාකච්ඡාවට ලකුණු හයයි නිගමනයට ලකුණු දෙකයි. සොල්බරි අන්ඩු ක්‍රම වවස්සේ දදාස් විස්සිධ තනි ප්‍රශ්නයක් විදිට හලතිීන්. මේක තිමං ඔබට කාරණ දෙකක් ඔබට මතු කරන පලවැනි කාරණය තමයි. දෙදස් දහනේසා දෙදස් විශේ ප්‍රශ්නපත්තර දෙකේ දීම අපිට දෙ පස්වෙනි ප්‍රශ්නය සෝබරි ආ්ඩු ක්‍රමේ සම්බන්ධයෙන් දීලතිීන්. එකනි සෝබරි ආණ්ඩුක්‍රමේ මග හැරලා විවාාග ප්‍රශ්නපත්තරය හදන්න බෑවගේ තත්ත්වයක් දක්නට ලැබෙනවා.දේ එනිසා දෙදස් විසය එකෙත් ඔබට ඔන්න අනුමාන කරන්න පුළුවන් පස්වෙනි ප්‍රශ්නය සොල්බරි එකකෙන් හයිද. ඕහහන්ඩ පුළුවන්. මොකද හේතුව පාඩන් හතරකින් ම පාඩන් තුනකින් ප්‍රශ්න හරක් හදදිීම තයි එවෙනිකොට සිද්ි සිදධදවෙලති. යට විත පරිවර්තන පාඩමයි වස්විිෂ් ආකෘතිය ස ඒ වෙනස්කම් පාඩමයි හැත්තාට පාඩවා.තේඒ තුනින් තමයි ප්‍රශ් හතරක් අදන්නේ. තවට අනිවාර්යෙන් සෝල්බරි අඩු්‍රමෙන් ප්‍රශ්ණයක්හරන්න පුළුවන් කියන කාානාව ඔබ තේරනවානි. ඔබය අවුරද්දේ පස්සවනි ප්‍රශ්නය සල්බරි අඩු්‍රමය පිළිබඳව දකගන්නට. ලැබේවි විශේෂයෙන්ම සෝල්බරි ආ්ඩු ක්‍රමය තුළල සොළු ජාතිකින්ගේ අයිතුවස්ක සම්බන්ධයෙන් කොටස් ගෑසාහත්තදි සෝල්බරි අආ්ඩු ක්‍රමය තුළ පාලිමෙන්න්තු පරමමාදිිපත්ත මගේ දවල් පිබඳව ඔබ විභාවිදයවධානය යොම කරන්න කියනෙක පිළිබඳ මතක්කිරීමමත් කරන. විශේෂෙන් ස ජාතතිකගේ අතුවස් මාරක්ෂාකිරීම විදිවිධානසසා ඒ ප්‍රාෝගි ක්‍රියාකාරිත්තයවගේ දේව. රැට මේ දෙදස් දහනමේ පස්වනි ප්‍රශ්නේ? දිහා බලපුහම අපි තව වෙන කාරණාවක් මේ දේශනලද්‍ය ප්‍රශ්නපත්ත්‍රය සබන්ධයෙන් දැක ගන්න පුළුවන්. මොකක්ද දන්නවදී. දැන් මීට පෙරතිබුණු සිලබස්ස එකේ දී. එකැන්නේ ඔබේ මේ නවනිර්දේශයට පෙරතිබුණු විශෂය නිර්දේශ දී ගොඩාක් වෙලාවට ප්‍රශ්න ඇහවේ පොඩි ආයතනික ස්වරූපයකින් ආයතන ගැනදීලා විස්තර කරන්න. අන්ඩුකාරවරයා ගැන විස්තර කරාන්න. හරි ඉඩබස්සේ තවගත්ොත් එහෙම අගමතිවරයා ගැන විස්තරන්න. මේ ප්‍රශ්නපත්තරය තුළ එහෙම ගතියක් පේනි නෑ. පොඩි ප්‍රයෝගි පත්තකට නැබරුවීම දක්නට ලැබෙන. දැම් බලන්න පසන ප්‍රශණ පලවක ආ්ඩුක්‍රම ව්‍යවස්ාව පිබඳ එල්ලූ විවේචන. ඔබ අහන්නේ අගාන්්ඩු කරු ගැන විස්තර කරන්නත් නෙමේ. අගමතිසා කැිනට පණඩල ගැන විස්තර කරන්නත් නෙමේ. පාර්ලිමේන්තුය සංගුතුය ගැන විස්ත කරන්නත් නෙමේ අන්න ආ්ඩු ක්‍රම ව්‍යවස්සාාව පිළිබඳ එල්ලූ විවේචන. මේ අවුරුදු දෙකේ ප්‍රශ්නපත්තර දිහා බලපූහම යම් ආකාරයකට පොඩි. අර ප්‍රයෝගික පැත්තටත් නැඹුරු වෙලා එකැනඒවා ලංකාව ජන සමාජයේ ක්‍රියත්මක වෙච්චාකාය සරලෝකයනොඩි ර්යවාදී ප්‍රවේශයකින් මෙ පිළිබඳ විමසීමකුත් දක්නට ලබෙනවා. එනිසා මේ වගේ ප්‍රශ්න පිළිබඳ සැලකිලිමත් වෙන්න මං මේක ඔබට දෙදස් විශසේදිත් දෙදස් විස්සේ තවාන ස්සරහටන ප්‍රශ්නවලදිී අප මේ ගැන වගේ ප්‍රශ්න තියන ආකාරය පිළිබඳ අපිට අවධනයමු කරන පුළුව. එමනම් අන්ඩුක්‍රම් වවස එන අපි මෙතන්දිී ඔබට මතක් කරනවා. සෝල්බරි ආඩු කමේ කැන තම ලේසි ආ්ඩුකමයා. ඉතාම පහසු ආන්්ඩුකමයක් හදෑරීමට හරිම ලේසිේඒ හදරන වන ගොඩක් කලාට හැත්ත දෙකත්තක සධනය කර හැරුව තවත් ලේසි මං දාහරනයක් කියඇන්නද. සෝල් බරි ආන්ඩුකමේ තුළ පාලිේන්තුව. හැත්ත දෙකගේ ජාතිකරජ සභාව. ඉවවා සෝල් බරි ආඩුකේ තුළ පාර්ලිමන්තු වාධිපත්තෙන්නේ හැතකේ තියෙනවා. සොල් බරි සරල හත චන්දකේ ඇැත දෙක සල්ල බහතර චන්දකම. සොල්බරි අන්ඩුමය තුළ නාමික විදායකයක් ඉන්න හැත දෙකේ නාමික විදාායකය සොල්බරි සත්ව විදායිකේ හැත දෙකේ සත්ව විදාායික. සොල්බරි රාජ්‍යසේවේ ස්වාදීන හැත දෙකේ ස්වාධීන නෑ දශවල්නී කනය කර සොල්බරි අධිකරණය ස්වාදීන ඇැත දෙකේ ස්වාදීන නෑ හරි සල්බරි සුළජාතිකයිති හැත දෙකේ මූිකයිති මෙ මේ විදියට සසන්ධනාත්මක ප්‍රවේශයකෙන් පාඩන් කරොත් අට තවත් වැදගත්වෙනවා මොකද හේතුව පසනි ප්‍රශ්නෙන් පස්සේ සහර වෙලාවට සසන්ධනාත්මක ප්‍රශ්නයක්හන්නත් පුළුවන් ම හලා තියනවා අපිබල. ඉළඟට අපි ගත්තොත් හැත දෙේ දෙදස් දහනේසා දහස් විස්සේ ප්‍රශ්න පත්තරය හයවනි ප්‍රශ්නය දෙක කොටසන් අහන ප්‍රශ්නයක් හැත්ත දෙකේ වවස්සාාව යටතේ ව්‍යවස්සාදායක හා විදායකේ අතර ඇති සමඳතාවේ සාකච්ඡා කරට දැන්මගත්ද අපිටි හිතන් හැත්ත දෙකේ ආණ්ඩු ක්‍රමයෙන් විභාග ප්‍රශ්නයක් අහනවා නෑ මෙ අහලතින් හැත්තර එකන් ඒන්නේ අටිනි පාඩමින් වෙස් මිනිට පාඩම හර ඊඩ පසේහයිවි ප්‍රශ් ලන්න දෙදස් විශ්‍යහහිවිනි ප්‍රශ්නී හැත්ත දෙකේ පළමු ජනරජ අඩුක්‍රම ව්‍යවස්සාාව යටතේ පැවැති ව්‍යවස්සාදායකය හතලි සතේ සෝබරි අන්ඩු ක්‍රම ව්‍යවස්ා යටතේ පැවති ව්‍යවස්සාදායකෙන් වෙන සුයේ කෙසේ දැවීමසල්. මේ ප්‍රශ්නයට ඔ ඔබ තේරෙනවා මේ ප්‍රශ්නය හලතියෙන්න්නේ සසන්ධනාත්මක ප්‍රවේශයකින් හලතීන් එකැන තුලනාත්මක ප්‍රවේශයකින් තමයි මේ ප්‍රශ්නය හලතීන්. න තල්පනගලන්නකැන ඒ ප්‍රශ්නයට පිතුරුලියන්න සෝබරිී හැත්ත දෙකයි දෙක ගැලදෙනගන්න. ඇත්තරම කියනවනං ඔබේ සිලබස් එකේ සෝල් බරිසා හැත්ත දෙක කියලා පාඩමක් නෑනි. එම නෑනි තියෙන්නේ මොක්ද ශ්‍රී ලංකාවේ වෙස් මිනිස්ටර් ආණ්ඩු ක්‍රමාකෘතියසාහ එහි වෙනස්කම් කියලනි තියෙන්න්නේ එතකොටඒ දෙකම පාඩන් කරන්න ඕනි එකට. ඒ වගේ ඒ පාඩන් දෙකමඟ රිස්සල්ලකිවීමේ ආණඩු ක්‍රම දෙක සසන්ධනයකින් පාඩන් කරනය එක. ඉතාම පහසුයි මොකද එක කළ යුතුයි ඔබ සසන්ධනාත්ම ප්‍රශ්නයක් අහල තියනවා. එනිසා. ද අපිට තේරෙනවා දෙදස් විස්සේදිී සෝල්බරි ආණ්ඩු ක්‍රමය තැන්දයක තියෙනවා. එතමයි කියද පස්සවැනි ප්‍රශ්නයත් තියනවා හයවනි ප්‍රශ්නත්තියනවා සයි ආණ්ු ක්‍රමට යම් කෙද්‍රී සො සවරූපයක්ක අවුරුද්දේ විභාග ප්‍රශ්න පත්තරය තුළ ලබිල තියෙනවා කියන එක මතකතයාගන්න. අපි බලමු දෙ මේ දේශමලිදයා ප්‍රශ්නපත්තරේ තියන මුලික වශයෙන් ගත්තොත් දෙවනි කොටස අවසන් ප්‍රශ්නයට අපිය දස් දහන මේ දහස් විස මොනාදව හල තියෙන්නේ ජයයා ජයවරර්දන හැත්තතාට ආණුක්‍රම ව්‍යවථාව ඔ ඉපදදුනේ ආ්ඩු ක්‍රම ව්‍යවවාාව අයටටත ඔබ ජීවත්වන මේ ආන්ු්‍රම වවවාාව තය නෑ එතකොට ඔබ ජවත්වන ආණඩු ක්‍රම ව්‍යවස්ාවෙන් වි ාහ ප්‍රශ්නයක් අහනම එක ොස්න පාඩම. එ ඒ ප්‍රශ්නය විශේෂම ලක්ෂණය මොකක්ද. ඒ ප්‍රශ්නය විශේෂම ලක්ෂණය හලතියෙන්නේ කොට ප්‍රශ්නයක් ැටයට තමයි. අවුරදු දෙකේදීම ඒ ප්‍ර්ය හලතියෙන්නේ තනි ප්‍රශ්නයක් තනි රචා ප්‍රශ්නයක් ඇටයට ලුණ විසක ප්‍රශ්නයක් කඇතිට එක හල නෑ. හැත්තාටේ මුල් අණ්ඩු ක්‍රම ව්‍යවතාවට අදාලව මෙතනවිා හොඳ අවානය යොමු කලේතුකාරණාවක්තිනව හැත්තාටේ මුල් අණ්ඩු ක්‍රම ව්‍යවථාවට මොකද මේ මුල් අන්ඩු ක්‍රම ව්‍යවසාාව කියන්නේ ජර්ජය වර්ධන එක්දා සමසය හැත්තාටේද. හදපු මුල් අ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එකන දැන් මේ වනට ඔබට තේරෙන්න්න ටඕන දේශමාල් විද්‍යාව ඉගෙන ගන්න දරුවන්ට තේරෙන්න්නට ඕන අඩු ක්‍රම ව්‍යවස්ාව විසිවතාවක් සංශෝධනය වෙලා තියනවා.ඒ සංශෝධන වලින් නර ජයාර්ජය වර්තනගේ මුල් ස්වරූපය යමාකාරයකට වෙන වෙලා තින. ොර හත්තාටේ මුල්ල අඩු ක්‍රම ව්‍යවස්ාවට අදාළ සංශෝධනවලට සම්බන්ධ පහත්ත සොඳහන් ඕනෑම මාතෘකා දෙක් සාකච්ඡා කර. ඕනම මතෘකා දෙකා. රාජ්‍යනායකය වශයෙන් ජනාතිිපතිතුමාගේ භූමිකා හලතින. ද රජ ක බැලුත්ේ වයි වි ේශන දක්නට ලැබන. වවසාදායේ බලතලසා ඒවායේ සීමවන් ප ිමෙන්තුේ ලතල සීම වන්න. පිදන්නවා ජර්ජය වර්දනගේ ඩු ක්‍රම ව බ පත් ව ති ද ර. ප ලිමෙන්තු ම ර තයක් බවට පත් කරන. ලි යිතු රක්ෂ කිර ද අධිකන සතු වගකීම ලි යි තු රක්ෂා න ධි න ද රන්න. ස අඩු්‍රම වස්වාහ සභාවය වැදගත් කමසා ඒට එල්ල වී ඇති විවේචර.මන මේ විදියට ඔබට මේ ප්‍රශ්න හලතියනවා ද්‍රහතරක් දීලා ඔබට ලියන්න තියනෙන දෙකයි කැමති රග ලියන ම කොටස් ප්‍රශ්න ලියදී විශේෂාවධානය මුකලයතු රණාවක් දෙැමගකට කියන්න හදල් මනනිත් ප්‍රශ්නෙන් සාචා කල ඒක කියන්න දස විස් නෙක් ්‍රීලංකාවේ හැත්තාතේ අන්ඩුක්‍රම ේවස්සාවට අදාලව පහ දක්වා ඇති මමාත්‍ර කා දෙක් සාචාර. හතුන්වනි ංශෝධනයසා එහි ප්‍රධාන ලක්ෂණ ජනමත විචාණය පිළිබඳ විදිවිධාන මෙ මේ ප්‍රශ්නය ඉතාම හොඳ ප්‍රශ්නයයක් මංඟ ස්සල්ල කිවගේ පොලිල් සයින්ස් පේපර එකේ තියන ප්‍රයෝගි පැත්තර තියන නැඹරුති වල තින ප්‍රශ්ණය මොකද. ප්‍රංශේ පස්වන සහන්ඩු ක්‍රම වවස්වාාව ශ්‍රී ලංකාවේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව අයටතේ ස්ථාපිතිකගන් ලද ජනාධපති ක්‍රම අතර ඇති සමානතා. එකඇන්නේ ඔබ දන්නව ජයාල්ජයවර්දන හැත්තාට ආ්ු ක්‍රම ව්‍යවාාව හදදි. එකට ප්‍රංශේ තිබුණු පස්වැනි සමුහණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආදර්ශර ගෙන තම හැදුවේ එතකොට ඒකේ සහ මේකේ යම්මාආකාරයකට සමාන ලක්ෂණසා වෙනස්කම් තිබුණා එතවොට ඔබෙන් හනවා ඔබ ඒ දෙකේ තියෙන සමානතා දන්නවද කියලා. දැ ඔබට පුළුවන් ඕනනම් මේත් එක්කම මොගදද මේ දෙකාර තියන වෙනස්කම් පිබඳව මේසරේ පාඩන් කරගෙන යන්න පුළුවන්න්නේ හරි සහටමයවුද්ධ වෙනස් කම්මැහවුවත්. ඒවගේ ප්‍රායෝගීක කරණය වෙච්ච ප්‍රශ්නයක් විභාග ප්‍රපරග තුළ තියෙනට පුළුවන්. මං හිතන්නත ඒවගේ ඇත්තර මටික් හොඳ ප්‍රශ්නේවා මොද ේතු පොඩිල් සන්ස් කරන ළමෙක් නිකම්ම කටපාඩන් කල්ලගේ හිෙල බාගියනට වඩා ඇර අවබෝධයක් තියෙන්න්න ඕන ප්‍රංශයේ මෙහම තිබුණ ලංකාවේ මෙහමතිබුණ කියන කාරණාව පිළිබඳ. දේනිසා මේ ප්‍රශ්න දෙකම ලකුණ ඔබට ලිය ලබාගන ලකුණු දහයි දහය පශ කොටස්. එත ඔබ මගගේ අසාවි සමාලාට මේය අවුද්දෙද දෙදස් විස්සේ ෝගේ දහයි දාහය එන්න පුුවන් නත්ත විශ්‍ය තනි ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපිට එහෙම කියන්න අමාරුවයේ හැබයි අනිවාරයෙන්ම හැත්තාටෙන් ප්‍රශ්නයක් එනව කියන එක පිළිබඳවන ඔබට කියන්නට පුළුවන්. ප්‍රශ්නය එන්නේ මේ විදියට දලකුණු විස්්‍ය ප්‍රශ්නයක් විදිහයටද කිය එක පිළිබඳව පූරු නිගමන වලට එළමෙන්ට අපිටආමාරුව. හැබැයි හැත්තාටෙන් ප්‍රශ්නයක් අහන බව ඔබට ඉතා හොඳින් තේරෙනවා. මොකද ප්‍රශ්න හතරක් හදන්නේ පාඩන් තුනකි දේතොකට හැත්තාට අතාරන්න පුළුවන්ද හරි ඒ වගේ මනිත් එක හොඳර මතකතියා ගන්න මේ උත්තර ලියනකොට ඔබ දන්නවා සමහර අපෙන් අහනව සමහර කතා කල්ලා හනව මේ සර් දැන් මේ ප්‍රශ්නයට ලියනකොට විසිවෙනි ව්‍යවස්සා සංශෝධනය ගැනහෙම සඳහන් කරන්න ඕනි දෙකේලා අපෙන් හ. මොද සිලිබස්ස එකේ විසිවනි සංචෝදනය නැහැල්. සිබස එක තිේ දහනේට නකම් විතර සිව සංශයෝදනය නෑ ඒක ඉතාම පහු තර්කයා. තිෙලපසේ හැත්තාට ණ්ඩු ක්‍රම ව්‍යවස්සාාව ක කිය තියෙනව ත්‍ර හත්තා ණ්ු ක්‍රම ්‍යවස්සාාව කියන දැන්තියන වවථාව. තකොට ඔබට විසිවනි වවවාස සංශෝදනය තුරින් ලංකාවේ ඇතිතුව වෙනස්කම් පිළිබඳ ඇති ියන්න වෙන ද අපි උදධානයක් ගමක හත්වනි ප්‍රශ්නය දස් විසේ හත්තමනි ප්‍රශ්න දවනයක. ජනමත විචානය පිබඳ විදිවිා න විශානය පිබඳ විදි විා . පිද යාර් ජයවර්ධනක නමත ජයාර් ජයවර්ධනගේ අඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණය කෙලා විදිවිධානයක් තිබුණ ජනමත විචාරය එක ඔබ ජනමත විචාණය කියන ොක්ද ජනමත විචාරණය හැත්තාට ව්‍යවස්වාාවෙක් මොනතා ගතිවලද මොන ැන ස්ථානගත කල යෙළ එහෙම ඔබ එක කියන්නට ඕන. පරි පස්සමක්ත් ඔප කරන්න ඕ. අවසානයට ගන්නට ඕන. මේ ජනත විාරණ පිළිබඳ විදිවිධාන දහනමවෙනි සංශෝධනයෙන් වෙනස්සුන. බරමත ගැඇති. නධපතිවරයා පාලිමේතුව ප්‍රතික්ෂේප කරපු කරුණක් ජනමත විචාණයකට යමුකරීම තියන අආකාශය ධනම නිංශෝරය නිවත් කළ. හැබ විසිවි නි සංශෝධය හර නැවතේ බලය ලබා දීලදයෙන. ති ඒකව බෝබ පිළිතුරේ ලියන්නේ නැත්තම්. ඔබ විශවාස කරන්න එවාා ඔබට සම්පූර්ණ ලකුණ ලැබවි කියලා පොලිගල් සයින්ස් කර ලමෙක් තමඟගට ආ්ඩු ක්‍රමය තුළ ඇතිවන වෙනස්කම් පිළිබඳ දන්නේ නැත්ත එක දන්නන්නේ කෙමස්ට්‍රි ක ලමෙක්ද. නැන ඒනිසා ඒවා ඔබේ පිළිතුරට එන්නටවන්. එනිසා මේ මේ යාවාත්කාලීනවන විෂය තොරතුරුත් එක්ක තමයි මේ කරුණු ඔබට ලියන්නට සිද්ධ වෙන්නේ ඉනි සබ මතගතියාගන්න ජනමත විාණය පිළිබඳ විදි විධාන ඔබ අනිවාර්යෙන්මදේවගේ දේවල් ලියනකොට දැනට තියන සංශෝධනයත එක් ඇතිවෙච්ච වෙනස්කම් එක් ගලපබල තමයි ලියන්නට වෙන් ඒගේ තම අප දස් දාහනය පලවම ප්‍රශ්නක රාජනායක අ වශයෙන් ජනාධපික බූමිකක් ඇත්ෙම තමයි ද විසිවෙනි සංශෝධනයේදී නම ංශෝදනයේ ති රජානායකවශයෙන් ජනාධීපතිවරයාගේ භූමිකාව යම් ප්‍රමාණයක හුලව වන හර ජනත න සල් ධනම ංශෝදන දාන දෙෙ නෑ ැ විසිමනි සංශෝදනයේද හම නෑැ කියන තැනට උත්තරේ අවසන් කළ යතුබ. එ බගේ මංගෝට ඉතාම ප්‍රබල කාරණමක් කියලා දෙන්නම් මේ මේ ගොඩක් අය කරන ලොකු දුබලතාවයා. දැන් ඔබ දන්නවා මේ උත්තරේකට ලුණු ලැබෙන්නේ ආරම්භේට ලකුණු දෙකක් ලැබෙනවා න්තර්ගතයට ලකුණු හයක් ලැබෙනවා අවසානයට ලකුණු දෙකක් ලබෙනවන එමට ලකුණු ලකුණු දහය හදින් සමහර අය මේ ප්‍රශ්න ලියනකොට ද මේක හත්වනි ප්‍රශ් මේ හත්වනි ප්‍රශ්නය. ත හත්වනි ප්‍රශ්නි මෙ දාලා කොටස් දෙක ලියනව එක්කම දිීගට ලියාගෙනවා. එඒ වෙන් කරන්නේ. එ වෙන් කරන්න එහෙම නෙමෙයි හතේ එක කියන්නේ එක ප්‍රශ්නයක්. හතේ දෙක කියන්නේ තව ප්‍රශ්නය මේ දෙකටම වෙනවෙනම ආරම්භයන් අන්තර්ගත්තයක් අවසානයක් අවශ්‍යයි. සමහරය කරන්නේ දෙකටම පොදු ආරම්භයක්ඇැරගෙන ඉරවස්සේ එක්ක දෙක දාල ලියනු. ඒත් වැරදි. ඒත් වැරදි. ප්‍රශ්නයඒ කොටස් තිබුණත් ඒ කොටස් යනු වෙනම ප්‍රශ්න දෙකකි කියන මට්ටමට ඔබ කල්පනා කළ යුතුයි කෙෙන මතකගතියාගන්. එක ඉරුම්ගත යුතුකාරණාවක් දිති නිසා මේ වැරද්ද කරන්න පා. ඒ වැදකරොත් ඔබට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලේ ඉතාම අහිතකර ප්‍රතිඵලයක් කියන එක ොබ මතග තබාගත යුතුයි. කොටස් ප්‍රශ්නයයක් තිබුණහම ඒ කොටස් ප්‍රශ්නය කොටස් දෙකක් තියෙනවනම් අපේ කොටස් දෙකක් ලියනවනං හත දැම්මා හතේ එකනල්ලියන් එක ඒකට වෙනම ආරම්භයක් වෙනම අන්තර්ගතයක් වෙනම අවසානයක්. ආය හතේ දෙකඒට වෙනම ආරම්භයක් වෙනම අන්තර්ගතයක් වෙනම අවසානයක් දක්වා ඔබ ගමන් කළ යුතුයි. ඉනඟට අපිහමනන් දැන් ඔබට තේරෙනවා දෙනි කොටස ප්‍රශ්න හතර කොහමද හැදන්නේ යරත්තුවිත පරිවර්තය අනිවාරයෙන් ප්‍රශ්නයක් තියන සෝල්බරිවලින් ප්‍රශ්නයක් තියන සෝල්බරි හැත්ත දෙක හැත්ත දෙකින්ක් ති නො එමැත්ව සෝල්බරි ඇත් දෙක ැසඳීමක්තිනො හැත්තාටෙන් අනිවාරය ප්‍රශ්නයක් විභාග පේපර ගැත්ති නවා. එහ එන්නේඒ විදිර තමයි මේ ප්‍රශ්නපත්තරේ දෙනි කොට සැහැදන්නේ මඔවට යලිත්ම තක් කරනවා පාඩන්තුුණයි ප්‍රශ්න හතරයි එ වගේම ඒ හතරෙන් අපිට ඔන්න තුනක්ලියෙන් අවකාශත්තියෙනවා. ඩි එකයි යටින් එකයි මේ දෙවැනි කොටසෙන් ප්‍රශ්න තුනක් සිලෙක්කරගන්න පුළුවන්. ම ඔබනන් මං එගැන විශේෂවධානයක්කම කරනවා. ඊලට යනප අට තුවැනි කොටස පටන්ගන්නේ අටවැනි ප්‍රශ්ණය මේ තුන්වැනි කොටස සම්බන්ධයෙන් අපි ගත්තවොත්. දැන් ඔබ මගේ අසාවිදන් අර පාඩන්තියෙනවනේ පහලවක් පඩම් පහව කොහොමද ස්ථා ගත වෙන්න කියලා. දැන් ඒගන තම අප සංවාධ කිරීමක නියලෙන්නේ. දැන් දෙදස් දහනේ අටවිනි ප්‍රශ්ය හලතයෙන්නේෙ දහවැනි පාඩවෙන්නේ. මේ ප්‍රශ්නය හලතියෙන්නේෙ දහවැනි පාඩමෙන් මේ ගැන යම් කොටසක් හතරවෙනි පාඩමෙත් තියනවා. එනවාට මේක ඉන්දියානු අන්ඩු ක්‍රමය අර්ධසදිී අණඩු්‍රමයක් ඇ විස්තර කිරීමට හේතු පැහැදිලි කරන්න කියන එක දහවෙනි පාඩමින් තමයි හලතියෙන්නේ. ව්‍යවස්ථානු කුල වාදේසා නීති අධිපත්ත්‍යේ ප්‍රජාත්‍රවාදී අණඩුරණය සද දාළල වන්නේ කෙසේද කියන මේ දෙදස් විස්සේ මේ ප්‍රශ්නය හලතියනෙ නමවැනි පාඩමෙන්. හරෙ. ඔබ දන්නවා මේ පාඩන් දෙක දහවෙනි පාඩම සසාහ නමවැනි පාඩම තුගනි කොට සෙදි තමයි වැඩි අවධානයට ලක් වෙලා තියෙන්නේ මේ අවුරුදු දෙකේ දීම. එත මේ විශෂෙන් අටවිි ප්‍රශ්නය රටවල් වලින් ඇ ඔබදන්න රටවල් කියනොටඩ ඒ පාතෘකාව අන්ඩුක්‍රම මාදිලිනි එතකොට අණ්ඩුක්‍රම මාදිලි හයක් අපිට දීල තියෙනවා ඒ හයස්තුල සිද වූ පරිවර්තනයන් පිළිබඳ. ග ඒ හය බලාගෙන ගියත් සහර වෙලාටඒ ප්‍රශ්නකට උත්තරලියන්න හැකාවක් ලබන්න පුුවන් ොද එතු මේ අවුරුදු දෙදකේදීම දෙදස් මුලික වශයෙන් ගත්තොත් දහනමත් මේ දහවිනි පාඩමින් ප්‍රශ්නයක් හල තියනවා. හරි ඒ ප්‍රශ්න දෙක තියන තැන් දෙක වෙනස් වෙලා තියනවා. දෙ දනමේදී ද විස්සෙද දස් දහනමේද අටවැනි ප්‍රශ්නය අන්ඩුක්‍රම මාදිලි තියනකොට. දෙදස් විස්සෙදී දනි ප්‍රශ්නමවැනි ප්‍රශ්නයට එකක කිහිල්ල තියෙනවා. එකන මේ අන්ඩු ක්‍රම මාදිලි කියන කොටසාත්. මොකදද. ලේසියෙන් ප්‍රශ්පත්තන හදනාය ඉවත් කරල නෑ. එනිසා රටවල් හයක් තියනවා. ඒ හය තුළ සිදුවන්නා වූ පරිවර්තනයන් පිළිබඳව පුළුල් අවබෝධයක් කොබට තියෙනවා නම්. ඒ සම්බන්ධයෙන් විවාහෙදී ඔබට ඉතාම ප්‍රයෝජනවත් වීමේ හැකියාවක් තිය නවා. එනි සාපි තේරුම්ගත යුතුකාරණය තමයි විශෂන්ගේ රටවල් ගැන කියනකුටර ඇමරිකාවේ ජනාධිපතිපත් කරගන්න විදිේ ඒවාහන් නෑ දැක්. දැඟහන්නේ ඒ ආණ්ඩුක්‍රම මාදිලිය තුළ සිදුවෙන වෙනස්කම්. මොනවදේවය වෙනස්කම්. ඇමරිකාවේ එක්දාසත්්‍යයයාසුනම මේ ව්‍යවස්තාව හදපු තැනද දැතින්. ල පාන්තද බලවත් මද්‍යෙද බලව දැන්මොකද වෙලා තිනන් එතට තමයි මේක අහල තියෙන්නේ. එනිසා ඔබ ඉතාම පැහැදිලිව දහවෙනි පාඩම අන්ඩුක්‍රම මාදිලි කියනක ගැන අවධානය ොමු කරන්න ඒවගේම නමවෙනි පාඩම ප්‍රජාතන්ත්‍රවාදයක්ත් හරිම ලේසි පාඩමක් කියලා මතකතියයාගන්න. දැන් දෙදස් දහන මේ නමවෙනි ප්‍රශ්න හල තියන්න ලෝක දේශපාලය සමකාලීන ප්‍රවණතා ශ්‍රී ලංකාවේ විදේශපතිපත්තිය කෙරේ බලපානන් ආකාරය. දැ මේ පාඩම ඇතුලේ මට පේනවා ප්‍රශ්න දෙක්තියෙන ම පාඩන් දෙගක්තියෙන මොනාදේ ලෝකදේශපාලනයේ සමකාලන ප්‍රවණතා කියනක තියන්නේෙ දහතරවෙනි පාඩමේ ජාති්‍යන්තර දේශපාලනය. ශ්‍රී ලංකාවේ විදේශපතිපත්තිය තියෙන්නේ පහලොස්වැනි පාඩමේ. හරි පලොස්වෙනි පාඩමේ එතකොට මේ ප්‍රශ්නය හදනකොට දාහතරයි පහලවයි කිය ඒ පාඩන් දෙකම මිශ්්‍රකිරීමක් දක්නට ලැබෙනවා. හර හැබැයි විදේශපති පපත්තිය පැත්තර වැඩ බරක් දාල තියනවා නැද ලෝක දේශපාලනය තුළ සිද්ධ වන. සමකාලන්න ප්‍රවණතා නේ දළුතයෙන් ඇතිවන ට්‍රෙන්න්ඩිස්. කොහොමද ශ්‍රී ලංකාේ විදේශ ප්‍රතිපත්තියට හේතුකාරක වෙලා තියෙන්නේෙ වගේ ප්‍රශ්යක් අහලා තියෙනවා. දේනිසා ඔබටගෙන් මම ඉල්ලීමක් කරනවා. මම ඔබනං මම ඉතාම පහසු උපක්‍රම මේ විවාහගෙදි භාවිතා කරන. මොනාද පවිත්ති කරන ව පක්්‍රම. එක්ොලොස්වනි පාඩම රාජ්‍ය ප්‍රතිපත්ති. ඉඩවස්සේ දාහතර දහතුන්ගනි පාඩම ශ්‍රී ලංකාවේ පක්ෂක්‍රමය. දාහතරවෙනි පාඩම ජාති්‍යන්තර දේශපාලනේ. පහලස්වනි පාම ශ්‍රී ලංකාවස ලෝකේ ඉතාම සරල්ල පාඩං හතර කෙටි ටියවට්තියෙන්නේ මේවා අතාරින්නේ පා සහරවෙලාබට බොහෝ අය කරන්නේ මේ වගේ දේවල් විභාගට දී අතාාරින අත්තරල දානවා. එක ඉතාම නරක දෙයක්. මේවා පාඩං කරන්න සමහර වෙලාවට උදේ අට පාඩි වුණනොත්හෙම ප්‍රහෝදට යුට්ටකක් කරගෙන හොඳ නොට්ටකක් කරගෙන මේසකව හවස පහ වෙන කොට මේ පාඩම් පාඩංක කල ඉවර කරන්න පුුවන්. එකන එක දවස එකක් ගන්න පුළුවන්ට. එනිසා විභාගෙක්කට යනකොට සමස්ත විශෂය නිර්දේශය පිළිබඳවම දැනුමතියෙන් ඕොන එක අතිශය වැදගත්වෙනවා. එනිසා මේ වගේ කොටස් අතරින් එපා සහය න තන් මෙ චට චූටි පාඩංන්කිෙල හිතල පැත්තකකිින් තින. එක එක වැරදිී. ්‍ර් කාර ල ්‍ර ංකා දශ ත් ා ම ත පලවනි පාඩාව. ඊළඟට ඔබේ ප්‍රශ්න පත්තරයේ අවසාන ප්‍රශ්නය. දහවෙනි ප්‍රශ්නය මේ ප්‍රශ්නය දෙන්නේ පහ න ද පිළිබඳ කෙට සට න් ය. මේ ප්‍රශ්නය දෙන්නේ කෙටි සටහන්කිවූහම සහරයි හිතේ තියාගෙනන්නවර තම ගහන ෂෝට් නොට් වගේකෙල් ලසන් ලස්සන පින්තුර දාලා හන්දාල මෙහහිදාලා ෂෝට් නෝට් ගහන් ඒවදකෙල නෑ නෑ කෙට්ටි සටහන් කල මෙතනකයන්නේ දරුවෝ කෙටියෙන් සටහ නටලියන්. අර අර වියෝහේම වශ්‍ය ආරම්භයක් අන්තර්ගතයක් අවසාන මේ ප්‍රශ්ය ගොඩක් කලාවට දෙන්න මෙහම ප්‍ර්නයක් දෙන්නේ. අර සහරයි ඉන්න ලියාගෙන ලියගෙන ලියාගෙන ලාගෙන ලාගෙන හිලා වෙලාවනැති වෙලාවනැතියි අන්න ඒයායට. සාධාර් රන්න මයි මේ වගේ ෙටි සටහ ලියන්න ප්‍රශ්නදීල තියෙන්නේ මේ කෙටි සටහන් ප්‍රශ්නයේදී ඒ මත ති ගන්න ෝට ෝම් වලින් ඩියාගෙන ියයාගෙන ගයාට ලක්ුණු ලැබෙන්නේ නෑගන මක තියාගන්න.මතකොට මේකෙද අවුතු දෙකේදීම විශේෂ ලක්ෂණ කීපයක් තියනවා එකනේ ගොඩක් කලාවට මූලි ප්‍රශ්ටික හැදවට පස්සේ මහර වෙලාවට මගැරෙන කොටස් මේ වයිද ඇතුලත් කිරීමක් දක්නට ලැබෙනවා. දහයි දස් දහනේ දහ එක හදල තියනෙ ජාතිකවාදය කියලා ජාතිකවාදය කියනෙක තියනෙ පස්වනි පාඩමේ ඉරවස්සේ දෙක හදල තියන්නේ නිරාගමිකවාදය නිරාගමිකවාදය තියන්නේ පස්වනි පාඩමේ ගැටුම් කළමනා කරණය තියෙන්නේ හයවැනි පාඩමේ සිවිල් සමාජයන සංකල්පය අර්ථ තියෙන්නේ දෙවැනි පාඩමේ ඔන්න බලන්න දෙවැනිියකෙන් දෙිය අපි අපි මුලිමගණන අර එ අත් එ පලවිනි පාඩමයි තුන්ගනි පාඩමින් ප්‍රශ්න හ දෙනි පාට අතර තිබ්ගල එවනට මෙතට ඇතුත් කල තිනවා සිවිල සමාජය. ඉවස බලය පිළිබඳ ස්ත්‍රවාදී දැක්ම මේක ස්ත්‍රීවාදයට අදාලා එක නිස්්‍රීවාදයට තැන් දේක දහම් මෙෙනම පලනි පාඩමේ ස්ශ්‍රීවාදී අධ්‍යන ප්‍රවශයේදී. දෙවැනිියක පස්වනි පාඩමේද මේ පස්වැනි පාඩමට පොඩ බරතබලතමයි හදල තියෙන්නේ එතුර බලන්න දෙදස් දහනමේ පස්වනි පාඩම පහයි කොටස් තුනක් දක්නට ලැබෙනවා. දෙදස් විස්්‍යේද පාහසන ඕන මතතු දක් පබද ෙටි සටල්ලිය රජ ප්‍රතිවති සම්පාධනයේදී දේශපාල පක්ෂල කාර කොස්සන පාඩම පොඩි පාඩම ේශවල ආයතන අධ්‍යනය කිරීමේ වැදගත්ම දෙවැනි පාඩම මේ ප්‍රශ්නය හොඳර බල නැන් ඔබ දන්නවා. දේශපාලන දේශමාල විද්‍යාවේ විශේෂශ්‍රේදී අපටනවා දේශපාල ආයතන කල්. අප කොවත්තු ගන්නුව නෑ දේශල ආයතන අධ්‍යනේ වැදගත්ම ක කිය. ාග හලන අයිතන ගැෙන නෙමේ අයතන හැදැරීමේ වැදගත්කම්. එකටිගං ඔගොල්ල ඔගලංව පරීක්ෂා කරනවා ඔගලන්ට ඒගැන පොඩා හිතල යන්න පුළුවන්ද කියලා. නෙ දේශ ල් ආත මොනවාද ඒගෙන හදරු හමලබෙන වැදගත්කම ොනවාද වගේදේ ස ගන අවාානය මුකර. ිවා ශ්‍රී ලංකාවේ දේශපල්ල පක්ෂකමේ ම ත කාලන ප්‍රවණත දහතුන්ගැනි පාඩම සමාජ ප්‍රජාතන්තවාදය පස්වැනි පාඩම ජතති ේ න ත අතර පා වස්කම්. දා හතරවිනි පාඩම ජාත්‍යන්ත්‍ර දේශපාන්නේ. එහනම් ඔබට තේරෙනවා. මේෙද මේ කෙටි සතන්ලීම සම්බන්ධයෙන් ගත්තවොත් ඔොට ලුණු ලබාගන්න පුළුවන් ප්‍රශ්නය. මොකද හේතුව ඉතාම විසිරිච්ච පාඩන් ප්‍රමාණයකින්න්තම යාහලතියන්නේ ඒකෙත් එකකවුද්දක හතරක් කාහලතින වුද්ද පහක් හලතිනවා එතකොට තෝරාගැනීමට තවත් ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. ඉදේ නිසා මේ ප්‍රශ්නයත් ඔන්නන් ඔබට ලියන්නට හුවන් වගේ මනි පැත්තට ඒ ප්‍රශ්නට ලියන්න ගොඩක් ඔය පස්සනි පාඩමට වගේ දේවල්වලට අවධානයමු කල තියනවා විශේෂෙන්ම කියන්නට ඕන මේ කාලාවක්කාවානේද හලතියෙන ප්‍ර් පත්තරවලදී අපි දැක්කනෑ ගැටුම් කියන පාඩම සම්පූර්ණයම ලකුණ විස්්ස ප්‍රශ්නයක් ඇහවාදකින පිළිබඳ අප දැකගැනිීමට හැකාවක් ැබෙන්නේ අපි කතා කරමු කොහොමද මේ ප්‍රශ්නයකට උත්තරයක් ආරම්භරන්නේ. ර්ගතය කොහොමද තියෙන්නේ අබසානය කහොම තියන්න්නේ මගේ කරණනාටික කතා කරමු තවදුරටත්, ප්‍රශ්නපත්ත්‍රක පළිබන සංධනක. අපි දේශමාල් විද්‍යාවවෙේ දදස් දහනේසා දෙදස් විස්සේ ප්‍රශ්නත්වර කතා කරා ඒවයි මොන විදියට ප්‍රශ්න ස්ථානගත කල තිබුණේ වගේ දෙවල්ටික අපි කතා කර. ඒ පොඩි උනපූර්ණයක් නවතත්වොට කියන්න. මේ පාඩංවලදී මේ අවුරුදු දෙකේදීම මතවාද පාඩම්වලින් ලකුණු ිසක ප්‍රශ්න හල තිබුණි නෑ. එවට මතවාද පාඩම කියන්නේ ඒේකැනෙ පස්වනි පාඩම ඉතාම ප්‍රධාන පාඩමක් එනිසා මේ අවුරුද්ධ තුළ මතවාදයකින් ලකුණු විිස්සක ප්‍රශ්ණ කරන්නත් පුළුවන් ඒ වගේම ගැටුම් පාඩම. එකත් ඉතාම හොඳ ප්‍රශ්ණහන්න පුළුවන් පාඩමක් ගැටුම් කළමනා කරණය ගැටුම් සමතනය දර් කාලඉන්නන ක්‍රියාවලියකි ඒ වගේ ප්‍රශ්න විභාගදී හන්න පුළුවන්. නිරිසයි වගෙනත් යම් ආකාරයකට අවධානය ොමු කරන්න. විශේෂයෙන් අපි මේ මොන විදියට කතාකරත් මේ ප්‍රශ්න පත්තරේ ඔබ ඔබ දකින්නේ විාගෙයටිල අලුත්ම විදිී ප්‍රශ්න පත්තරයා. එනිසා මේ රාමෝලදි මේ සාකච්ඡායවිදි මා ඔබට උදව් කරන්නේ ම ඔබට කියන්නේ මූලික වශයෙන්ම අනිවාරයම හන ප්‍රශ්න ටිකක් පිළිබඳ අපට යම් අවධානයකට, අවධාන ොමු කරන්න පුළුවන්. දැක්කා ආදෙම ට ක න්ු කර කට ේටත් ජත පරිවර්තය ප්‍රශනයක් හු අහන්න මුක්දකෙල අපි දන්නන්නේ නෑ සමහට වර දහන්න පපුල අත් විජත පරිවර්තනය ආර්ථි පැතිට ආර්ථක වස්කම් එමහන්න පුළුවන්. අන්නේ වගේ අපට යම්මාකාරයකට පුළුවන් අනමායකට එන්න පුළුවන් මුතිේ අනමාන සීටසියක්ක් නිවැදි වෙන්නේ නෑ. එතකොට ඉළඟට අපි දැක්කා වෙස්මිනිිෂට සෝල්බරි හැත්ත දෙකින් අහන් නැතු වෙන්න බෑනි ද ඒ අයින් කරලා ප්‍රශ් දන්න බෑ ඉනි සහැත්තාට අයින් කරන්න බෑ එනිසා අන්නන්නේ වගේ ඉවස පලවිරි පාඩයින් කරන්න බෑ පලවිනි ප්‍රශ්නය පලවැනි පාඩමෙන්ම හන සම්භාවිතාවක් තියෙනු විභාගයේදී. තියනිසා ඒ වගේ කාරණාවන් පිළිබඳ යම්මාකාරයකට ඔබ බිසින් අවධානය යොමු කළ යුතුයි කියන කාරණාවම මතක් කරනවා. හොඳයි එදිනං මෙතරින් පස්සේ මං ඔබට උදව් කරනවා කොහොමද මේ ප්‍රශ්නයක් ආරම්භ කරන්න දැන්ඟෙ වොට දෙදස් දාහන ිහය ත්තොත් විස්සේ තනි ප්‍රශ්න හතක් ප්‍රශ්නපතරේ තුළ තිබිලතිනවා තනි පශ්නය කනෙ ලකුණු විස්සේ. විස්සේදිී ලකුණු විස්සේ තනි ප්‍රශ්න අටක් ප්‍රශ්නපත්තරේ තුළ තිබිලතියෙනවා.ඉඩවස්සේ දෙදස් දහනමේදී ලකුණු දහය ප්‍රශ්න තුනයි. හැබයි දෙදස් විස්සේදිී ලකුණු දහය්‍රශ්න දහය වගෙන් ලියනේවා දෙකයි ප්‍රශ්පතරේ තුළ තිබිලතතිී. ර මේ විදියට ඔබට යම් සසධනයක් ගෙල්ල දැන් ඔබටත් පුළුවන් මොකක්ද මේ තනයෙන් කොහමද අනුමාන ප්‍රශ්පත්තරයක් සසගන්න නෙ පිළිබඳ ඔබට දැන් අවබෝධයක් ඇති ප්‍රශ්පත්තර දෙක ලගින් තියගත්තාම ඔබට තේරෙනවා මේ අවුරුදුුවල මෙන්න මේගේ කාරණාවලට විශේෂ වධානය මුකරල තියෙනකෙට. ඉතම වැදගත් දේවක් උත්තරෙලියත්දේ. ආරම්භය අතිශය වැදගත් මේකට ලකුණ විස්සේ ප්‍රශ්නකද ලකුණු තුනක් ලැබෙනවා ලකුණු දහය ප්‍රශ්නයකදී ආරම්භයකට ලකුණු දෙක් ලැබෙනවා. දවස සාකච්ාද අපි ප්‍ර්නයට ප්‍රවිශ්ට වෙනවා එකද ලකුණු දාාහතරක් ලැබෙනවා විස්ස ප්‍රශ්නක දාහතකුත් ලකුණු දහහි ප්‍රශ්නකද ලුණු හයකුත් ලැබෙනවා. අවසානයට ලකුණු තුනක් ලැබෙනවා මේකද ලකුණු දෙකක් ලැබෙනෝ. දහයි ප්‍රශ්නිකද. දැන් මේ කොහොමද අපි මේ පිළිතුරක් ආරම්භ කරන්නේ. කොමද අපි පිළිතුරක් ආරම්භ කරන්නේ. ආරම්බේදි මොනවද අපි සැලකිිත්වෙන් ඕනි ේවල් අපි බලමචුට්ටා . විදියට ගත්තොත් මෙන්න මේ පිළිතුරු ලිවීමේදී ඔබ විසින් අවධානීය ොමු කළයුතු මුලික කාරණ කීපයක් ම මතක් කරනවා ප්‍රශ්නය නිවැරදිව තේරුන් ගෙන තිබීද. එකැන්නේ ඔබ අනිවාරයෙන් මේ ප්‍රශ්නය කියවන්න ඕන. කොහේද යන්නන්නේ මල්ලෙපොල් වගේ ඒයඋත්තර බෑ හරි ඔබ ලියන්නේ ලංකාවේ තරග කාරීම විභාහගේ මේ පසුනම කැම්පස්ස එක ිමතම යන්න පුලුවන් වෙන්නේ න. එනිසා ඒ ඒ තරන් තරගකාරී විභාගයක් කොහොමද ලියන්නේ කියන එක පිළිබඳ සහ එකදී ඔබ විසින් කරන අත්වවැරදීන් සමහරවිට ඔය ජීවිතක ජීවිතයම වෙනස් කරන්න පුළුවන්. නිසා ප්‍රශ්නය නිවරදිව තේරුම්ගෙන තිබේද. ප්‍රශ්නය හරි තේරුන්ගන්න ප්‍රශ්ය හරියට තේරුන්ගන්නන ප්‍රශ්ය හොඳොට කියවන්නවවා හොඳද කියවවා. හර. ඉඩ පස්සේ එහැඳින්වීම හා ප්‍රවේශය අන්න පුත්තේ මංකිවවනේ. හැඳින්වීම සහ ප්‍රවේශය තුළින් තමයි ප්‍රශ්නය වඩා හොඳින් තේරුම්ගත් අද කියලා තේරෙන්නේ. එකන උත්තරය ආරම්භයෙන් තමයි තේරෙන්නේ මේ ළමයා මේ දරුවා මේ විභාග අපේක්ෂකයා. මේ ප්‍රශ්නය නිවරදි තරුන් අර යනවද කියනක තේරෙන්නේ එතනින්. එක මතක තියාගන්න සෙල්ලම්. එක ආරම්භය දිහා බල කියත හැකි ළමය ප්‍රහරි ප්‍රවේශයක් තියෙනවද නැද්ද නෑ ඉඩවස්සේ මේ. මොන දෙ ආරම්භේ වැරදිනම් අනිවාර්රයෙන් බොදධ ආරම්භය රදින ගෙන තරුම් ර තින වැරදින. හරි තේරුම්ගර තින වැරදින න්තර්ගතයයක් තිබේ වැරදි නි නිගනහ මසන වැක් නිසා උත්තරේ ඕන මදයක් උත්තරයක් නෙමේ පටන්ගන්නකොට එක ආරම්භය ගැන ඉතාම සැලකිලිමත් වියයුතුයි. හරි එනම් ඔබ ආරම් ප්‍රශ්නය නිවරදිව තේරුම් ගෙන තිබේද කියන එක තේරෙනවා ඔබේ ප්‍රවේශයමගින් පිළිතුරට ප්‍රේශව ආකාරය. ක ප්‍රශ්නයට ආදාල කරු නිවරදිය තෝරගෙන තිබ න්නේද දැන් අප ගත්තුොත්. හැත්තාටේ ජනතිිපති දරයන් ජතිබ දර සන්ධෙන් කොච කරු තිේනව ර ජනතිී රාජ්‍යනාය ලේ නතිප ට කරන මිකාාවග ට දපති ම නැන ජනාධිපතිවරය පත්ර හැටිය සමරයි න්න වි ාහක වල ජනාතිීපතිර රජා ල ජනතිිප ටර ම ලේ. ටක්ොන්න ටේ ද ර තරක නිලාකාලෙක ජනත චන්දය මුල්කාල පත්තුවාගේ ල්ලක් ට මක් න හැඳන්නේීමේදී. ඒවුණනාට ජනාධිපති වරණය තියෙන්නේ මෙහමයි චන්දතුනම් වෙනවා එක දෙකතුන කිය චන්දදාානනේ ජාධපතිවරනේ තියන්නේ මැතිවන ොම න හරි දේනිස එහෙම නෙමෙයි. පිළිතුරක් හරියට ගලපන්න නම් මොකද. ඔ ඔබ ගාව තියන ඔබ ගාව තියනවා විශාල කරුණු ප්‍රමාණය. හර දක්යික හිතන නමයිට ාගවල හ හල ප්‍රතිපල නොබ ොනව නිසා. ඒයි එය හිතනවා ඔක්කෝමටික ලියවහම හරි කියලා විභාගයක් පාස් වෙන්නේ විභාගයක්ට පාඩන් කරනය කෙනාම නෙමේ. විිභාගයක් සැලසුම් කරනෙක් කෙනා. විභාගයට උත්තරේ හරියට පිළිවෙලට ගලපනෙක් කෙනා. ඒ හැකිියාව තියනෙක්ෙන තමයි ලංකාවේ විාග රාමුව ඇතුළේ. ඉස්සරහට යන්නන්නේ කෙනෙක මක තියාගන්න ප්‍රශ්නයට අදා කරුණ නිවදිව තෝරාගෙන තිබෙන්නේදේම කරුණ නිවරදිව විදිමත් අයුරින් මේ බලන් ඒ කරුණු නිවරදිව විධමත් අයුරින් සංවිධානය කර තිබේද. උත්තරේ සංවිධානය කළ තියෙන්න්න ඕන. හරි සංවිධානයක් අවශ්‍යයි පිරිි තුළක් ඇතුළේ. හරි නම කවසරෙන් දෙකවසට පාස කරන විභාග නෙමේේ. මෙඇැවිල්ලා හොකේ ද හතුන ගෙන හතුරින් පත් විශ්ව විද්‍යාලයකටන සරසියකට විශ්ව දැනමක් ඇති විද්‍යාලයකට ඔබව ගෙනියන විාග. හර ඒ විවාාගෙති ොක්ද නිකම් මේ ඔහේ විභාගලන මනිසු භා පත්වෙෙන් නෑ. එනිසා මේ මේ උපදෙෙක්ක හරිගට වැඩකරගත්වොත් ඔොට හල ප්‍රතිපාලකර ය අ පුලුව නිවර්දය විදිධමත්තවරින් සංවිධනයකොට ඉදිරි පත් කරති බින්නේදන්න ඕනම දෙදයක් ප්‍රසන් කරන වි්‍යත් එක්ක තීරණය වෙනවා මොක්ද. ඒ ඒන එක ඉදිරිපත් කරන ආකාරය ලකුණු ලබා ගැනීමේදී අතිශේයට වැදගත් වෙනවා. ඉළඟට කරුණු ප්‍රමාණවත් අවුරින් විශෂමය කරුණන් වු ටික තියෙනවන ඒ විශ්ේෂණය කරන්න ඕනේ. අ තවද 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 කියලා තවයි ඒ පැහැදිි කරගෙන අන්නු නිස්තරහට. විශ්ේෂණය කරනවකෙන් යම් දෙයක් පිබඳ බලනවන මේ වඩත් හොඳින් නිරීක්ෂණය කර ඉට පසෙතම ශ්‍රේෂණ ඉදිරිපත් කිරීම කරලා තියෙනට ොත්තර ඇතුේ න. එපමනක් නොව කිය කිය අපිලියන්න හරි අන්නේ වගේ කැන බලනෙක් කරාට තව තව යලි ලි අවධාරණය කරන. මෙන්න මේ මේක තමයි මේකෙන් කියවෙන් ඒක ඒක එහම තේරෙන් නත්තන් මෙන්නම තව විදිහකින් මං කියන්න අන්න එහෙම විශ්්‍රේෂණය කරන්නට උන් හරි. නිස අවසායේ නිගමනයකට එළබති බෙන්නේද. ඉතාම වැදගාත්. ගොඩක් අයෝහේ නිකන් උත්තරේ ලස්සන්ට ලියාගෙනැවිල්ල. අවසානයේ නිකම් වැඩග නැති විදිරතියලා අර අවසානය ඔබට ලබෙන තිෙන ලකුණු තුන හෝලකු දෙක අහිමිරගන්නවා. අවසාවසා නිගමනයක්ක් දෙන්නවඕනේ පොලිකල් සයින්ස් මතකතියාගන්න වදදි අපි ගොඩක් වෙලාවට කරන්න මේ ලෝකේතියන දේවල් විවේචනය කරනවා. විචාරය කරන්නවා විශ්‍රේෂණය කරනවා හැබැයි. නි වාරයෙන්ම විකල් ප ඉදිරිපත් කිරීමක් අපි කරන්නඕන අපි මෙන්න මේක නෙේ මෙන්න මෙහම වෙනව නං හදයි මංඟුදාහරනයක් ඔබට කියන්නද. හැත්තාටේ වවස්සාාවඇයටතඒ සහය සිරීම පිළිබඳ ප්‍රශ්නකාාව කියන් සහසිරීම පිළිබඳ සහ සිරම යන ගදක ලබ ේද දන්නවා නාධීපතය පක්ෂකින් පත් වෙලා පාලිමේතුව සහඇමති මන්ඩලේ තව පක්ෂකින් පත්වන වස්ථාව න දැපි හම අස්තා ලංකාවවෙ තියනො ඩිබි විජේතුන් ජනතිීපති චන්දිි පණඩානය කුමාරතුන් ගමතති පක්ෂදක. ඩස්සේ අපි තවගත්වොත් චන්දිිකපණ්ඩර්ණයක් කුමාර්තුන්ක ජනාධීපති රනිලික්‍රම සිං ාගමඇති. හරි ඉඩපස්ේ මෛත්‍රපාල සිරිසේන ජනධීපති රනිලික්‍රම සිංාගම ඇති මේ අවස්ථ කීපයක් වුණා දෙ මෙන්න මේමගේ ප්‍රශ්නයක් හපුහන් අපි මේක ඇතිවෙන්න හේතුව පටන් අරගෙන ඒ උදාහරණ මෙන්න මේ අවස්ථාික ලියලා අවසානය අපි පුළුවන් ොක්ද හොඳ නිපන අත්ද මේක නවත්ත ගන්නන්නේ කොහොමද මේක නත්ත ගන්න කොහොම. හැ මේ සහ රීම ක්‍රියාවලියයක් ගැටුම් කාරීන අපි දක්ක අවස්ා නේද තුන්විදික ගැටුුණ. නෑ අවස්ථා තු නේද, ඩ චන්දදිිකා ගටු නැතිවුණන න්දිිකා ල් ගට්ටනයක් ඇවිල්ල පර්ලිමෙන්න්තු ර ල හෙමකර ෛත්‍ර ාල සිරිසන සහ ර ි ්‍ර සිංහතර ගට්නයක් ඇැතිවුණ එක තම එක මේ මේ ඇත කාලයේදී ද හ ක් තුම් ස වගේ ඇති ච තත්වයගේ නො දරන්නන හරි පර්ලිමෙන්න්තුවේ. පරට මන්ත්‍රවරු පිසුගල අවස්ථාව අන්නේ වගේ දේවල්. එතකොට මේ ලක් හොද නික දන්න පු පුළලුවන් අපටක කියන්න චන්දකම ක්ම දව න ජනධීපතිවරනය පර්ලිමේතු මතිවරණන එක මොහොතක තියන ක්‍රමකට රටේ දේශාන කකම ගෙනීමවා. එතකොට මකදත් ප්‍රතිවිරද්ධ දේශපාන බලවේග දෙහකට මේ දෙකේ බලය අන්න නෑ. ඇගේ සාර්ථක විකල් පිදිරිපත් කිරීම නිගමනය තුළ තියෙන්න්නට පුළුවන් එ තර්කානුකුල වෙන්නත් ව යිඇ වදුටත් කතාරු. මෙතින් අවසාන නිගමනයට එළමති වෙෙන්නේ දන්නසා. එම අවසාන නිගමනය තාර්ික හරවත්ද. එක තාර්කික වෙන්නන එක හරවත් වෙන්න ඕන. හරවත් වවෙන්න නිකා වැඩගරනති නිගනවලද ලකුණු ලැබෙන්නේ. හ ගුණාත්මක වශයෙන් ඉහල මටමේ නිපුුණතා ප්‍රදර්ශනය කර ඇති පිළිතුරවලට සාධාරනය ද සමහරයින්න පුුවන් අපිත් උත්තර බලනකොට. දකිනුව සමහරවෙලාට සමහර ලමයි තාම නිර්මාණ ශීලීව උත්තර ලියල තියනවා. සාර්ථක අපි නොහිතන දේවල් ඉදිරිපත් කල තියෙනවා. එහෙම බලපුහම එැන අපි සහරලාට ගුරුර වශයෙන් උගන්න දෙයටත් එහාගිහිල්ලා. ළමයි දර නිගම ඉදිරිපත් කල තියනවා. අනේවගේ දේවල්වලට සාධාරණයක් වෙන්නඕනේ. අනිත්තඒවත් එක්ක දිහා බලපුහම සහරලෙක් ශෂේමූලික කාරණාටක විතරක් ලියලා ලකුණු විත්ත ධහනමයක් යට දෙන්න පුුවන්වෙන්න පුුවන් හැර. <chat> ැ ඉතුරු විස්සෙන් එක ලබාගන්නේ තර එක ලබාගන්නේ මෙන්න මෙවැනි දරුවූ. හරි ඒවට වැඩි කුල් ලබාදීම සඳල් සලකවර නම අදහස්ථා දැනුම අලුත් අදහස් ලෝකට අවශ්‍යයි. නේද නිවරති භාෂාභාවිතය භාෂාව නිවරධව ප ච්චි කල තින සමහරලමයි නේ ඒක ැන උසස් පෙල පොල්ටිකල් සයින්ස් පේ පරේ නන්න ලබේද බලනව කියන එක නමේේ කියන්න. හරි ඒැන සමහරය භාෂාව විනාශ කර දන වි රපත්තරලීේරව. නමුත් නිවරදිවභාෂාව පවිච්චි කරල තිෙනවන එකන ගම් ලමෙක් හැමත්දේ මේගේ ඒකවත් අඩුවක් කියන්න නෑ. හරි අන්න වගේ මට්ටමට එනවන. ස්වාධීන මත ප්‍රකාශ කිරීම අන්න කවුරුවත් කියපු නැති. අරය කිව්ව මෙයා කිව්වා කියන්නේ නැති. තමන්ගේ මතයක්ත මන්ට ප්‍රකාශ කරන්න පුළුවන් නම්. අන්න එයාට විශේෂ ලකුණු ප්‍රමාණයක් ලබා දෙන්න කියලති න. ස්වාදිීන දැනුමසා පෙළපොත් ග්‍රන්ථ භාවිතය අය සමල්ලාවට ග්‍රන්ථ උපපුටා දැක්වීම් කරනව. ගේ පිළිතුර අවසානයට පිළිතුර මනාව සංවිධානය කිරීම අවට ගයාට නෙමෙයි එක මනව සංවිධානය කරල තියනවන පිළිතුරේ සවිධානාත්මක භාවයට වැඩි ලකුණු ලබා දෙන්න කියලා කියනවා. එකයන්නේ විස්ස බිස්ස ගන්නේ මෙන්න මෙවැනි දරු. සහරම අප හනු ප්‍රශ්න උත්තුරලි වහන් සර්මං සකීපු ක්කොම ලිවා. ඇ ඇයිසමට විස්සෙන් දහනමයක් දිලතිී අනෝ. එතුට මම කියපු ඔක්කොම ලියන්න නම් උසස් පෙළ ලමක් අවශ්‍ය වෙන්න. එයා ඒය ගෙටිකුත්ත් ඇතුලත් කරන්න. අන්න එතකොට තමයි ඉතුර ලකුණුව එක ලබාගැනීමේ හැකයාවක් ලබෙන්. පැහදිරිට කටපාඩක්ගල හ මංකිී පටිලිවුවට ලකු ලබෙන අනෙක අපට බලකට ත්තේ බලගට තේරෙනවා මෙ මොකත්. මෙයා කටපාට මින්ද මේක ලිය මෙමයාට මේ පිළිබඳ පුළුල් දැනුම කවබෝධයක් තියනවාදගෙනක තේරෙනවා අපිට. අන්න එත ින්දි තමයි ලකුණු සම්පර්ණ ලකුණු ලබාගන්නන්නේ ගැන ශේෂවධානයමු කරන්න. දැන් අපි බලමු දැන් ඒනම් අවසානයට සහර අප හන පිළිතුර කොච්ච ලියන්න නිද කියේලා ස පොච්චර පිටු ප්‍රමාණයක් ලියන්න නිද. ළමයි මනං කවරාකාවාත් ඒේවගේ දේවල් ගැ අවධානය මු කල් නෑ හැබැ ම ගොඩක් වෙලාවට උත්තර ලියනකොට මේ පිළිතුරේ එකන මම දන්න ටික ලියනවා. ඒකට අදාලා දන්නටිලියන ඒක පිටු දෙකද පිට තුනන්ද පිටු හතරක්ද කිෙක ම සමාලට දන්නන්නේේ හරි ම ලංකාවලියපු හැක්සිියලම විභාගෙන් පාසලතින හරි එතකොට කවරදාකවත් ඔය වගේ න කොච්චරලිය නද හැබැයිති මෙහම දෙදත්තිනවනනි රචනාමය ප්‍රශ්නවලදී අපිලියන ප්‍රශ්නවලදී මොකදද. මේ ලකුණුේකන චේද කකිල්ලියන්න බෑන ේද කකිල්ලිය බෑ හත්තේ ජනදතිපතති වයා රජානාය ල තු වි. දගල්ලියන්න පුලුවන්ද බෑ පිටුවගල්ලියන්න පුළුවන්ද බෑ පිටු දේගල්ලියන්න පුුවන්ද ඒත් බෑ තවයිහට යනමන තවයි යාට යන මහ්‍රතාානය අන්ඩුක්‍රම මාදිලි ඒක මේ මිනස්ත්වී ඇත. ඉතින් පිටිුතු හතරක්යයි. හැබැයි අවශ්‍ය කාරණාටික නිසි පරිදිස්ථාන ගත කිරීම ඔබේ වගකීම. හරි ඔබ සමාර වෙලාවට මේ අනවශ්‍ය දේවල් ලියන්න එකන අපි හැමතිස්සම දෙයක් කරන කොට කළ යතු දේවගේ නො ේුතු ේගන්නත් කල්පනා කරන්න. කලයුතුදේව ගොක් ුරන කරන්න ේවල්ටගතම හමත් ම ම ම කරන්න නැති දේවල් ගැ අන්න ඒත් බට කල්පනා කරන්න වෙන. ඔබ නොලයා සිට යුත්තු දේල් ොනවද. පිතාා අුම ද ග ද ලිසෙ රජනවත් බක්ක මලගේ ගෙනනත් රැජනගේ බලතලවත් ලියල වැඩක් නෑනෙ. මහපිතාානය කියෑන්න මොක්ද මහ ප්‍රිතාා්‍යය අන්ඩු්‍රම මදිය මොවාගේද එකට ඒ අතිීතේදදි මොවිදරද හැඳ නොන හර. ඒ ඒ මුල දිමනගේේද තිබුණන දැම්මන වගේද තින් තියෝයිටික ලිය වෙනගොට පිටුතුන හමර අතරක් යන්න පුළුවන්. දිනිස වෙන විශේෂවධානය මු කළ යුතුයි. එරං උත්තරයක් මට කියන්න තියෙන්නේ ප්‍රමාණාත්මක වෙන්න ඕනගේ අවසානයට පිළිතුරක් ගුණාත්මක වියයුතුයි. පිරිිතුරක් ප්‍රමාණාත්මක වියයුතුයි එවගේ පිතුරක් ගුණනාත්ම භවය ති බියුතුයි ගුණත්මක භාවය පිබඳ මනිනම් දඩුට මංිටි සෙල්ල ඔබත් කතා කලා. අපි ගත්තුොත් බඳරටත් දැන් ඔන්න මම ඔබත් එක්ක කතා කරනවා. මේ දේශපාලනය යු ඔබ ඔබට මං කිවන මෙහෙම ආරම්භය වැදගත් අවසානය වැදගත් වගේ දේවල් කිව්වට ආරම්භයක් කොහොමද ගන්නේ කියන එක සම්න්ධයෙන් මම උදාහරණයක් ඔබට කියලා නෑනි මම ඔබට උදාහරණයක් කියල නෑ. හරි දැන් එහෙම නං අපි බලමුව. ේශාලනයනු ස මාජ භාවිතයක පැදිලි කරන්න කියන දෙදස් දහ නමේ ඒලෙවෙල් ප්‍රශ්න පත්තරයේ පලවෙනි ප්‍රශ්නය දේපාලනයනු සමාජ භාවිතයකි දැන් කොහොම පටන්ගඩ අර ආරම්භග ලකුණු තුනගන්නේ කොහොමද අප. හරි අපිට පුළුවනි ඉතාම සරල තැනකින් මේ පටන්ගන්න පුළුවන් කොමද අපි බලමු මෙහම දේශපාලනයනු සමාජ භාවිතයක පැදිලි කරන්න. කොම ඔබ දන්න තැනකින් පටගන්න පුළුවන් නෑ සමාජයේ පවතින නෑ. ප්‍රධාන පැතිකඩක් ලෙස දේශපාලනය යන්න හඳුනාගත හැකිය න්න සරල දෙයා.. එතර ඒ දේශපාලනය යන්නේ සරල අර්ථය දේශයක් පාලනය කිරීම යන්නයි. එසත් නැත්තම් රාජ්‍යපාලනය කිරීම යන්නයි නැතන් දේශීමව තුළ සිටින මිනිසුන් පාලනය කිරීමේ ක්‍රියාවලිය දශපාලනය ලෙස සරව හැඳින් වේ සරල තැනකින්. නමුත් ඒ දේශපාලනයයේ සම්බන්ධයන්තියෙන සරල හැඳින්වීමකි. නමුත් දේශපාලනයේ සම්බන්ධයෙන් ඊට වඩා පුළුල් ශාස්ත්‍රීය හැඳින්වීම් දක්නට ලැබෙනෝ. නේ ශාතී හැදිින්වීම් මේ සමාජයඇතුළේ දේශානය සබන්ධයෙන් දක්නට ලැබෙනවා. එතකොට මේ අනුව දේශපාලනය පිළිබඳ ශාස්ත්‍රීය අර්ථ දෙගක් තියනවා. එකක් දේශපාලනයනු රාජ්‍ය රාජ්‍ය පරිපාලනය ආණඩු කරනය සග බැඳු සංල්පේකය අනර පලිනි පඩිමිද ගන්න. ාජ රාජ පරිපාලනය අන්ඩුකරනය සමඟ බැඳනු සංකල්පය කියන්න. දෙක නැත ඒ දේශපාලනය සම්බන්ධයෙන් තිබුණු පැරණී අර්ථය ඇරරිෂ්ටෝටල්ල ලේටෝල පිත්තේ දේශපානය රජ පානයෙන්. නමුත් පසු කාලින්නව තවත් මතයක්කි ඉදිරිපත් වනා. දේශපානය සම්බන්ධයෙන් වූ ඒ රාජ්‍ය කේන්දුු අර්ථයට එරෙහිව තවත් තයක්ක රිපත් වුණ. ඒතමයි සමාජකේන්දුී අර්ථය එයින් කියවුණේ ඔන්න ප්‍රශ්නයට ප්‍රවි්ට වෙනවා. එයින් කියවනේ දේශපාලනය යනු සමාජභාවිතය කියන්නයි. අන්න බලන් දැන් අපි ඒකෙදදි කියලා තියෙනවා පැරණ අර්ථය ගැන කියලා තියනවා දේශපාලයේ සම්බන්ධන්දි සරලාර්ථය ගැන කියලා තියනවා එහම කියල නේද ේක පටන් ගත්තේ. කොච්චට ලස්සන ආරම්භයක්ද.න ඊට පස්සේ අපි අන්තර්ගතයට න අන්ර්ගතය ගෙන කතා කරන්න ඔබ දන්න අතර්ගත්තයට ලියවෙන්න නනි මුලි කාරනාාදක් තියන ඉඩ පසිීල චේද කහම ගන්න අපි බල. දේශපාලනය යනු සමාජ භාවිතය කියන්න. දේශපාලනය සම්බන්ධයෙන් තියෙන පැරණි අර්ථයයි. ස්ොරි නව අර්ථයයි. නව නවර්ථයයි. හ එම එයින් කියවෙන්නේ හැම අන්නබලන් එයින් කියවෙන්නේ කියලා අපි විශ්‍රේෂණය කරන. මොකත සමාජ භාවිතයක් කෙනෙ කිවෙන්. එයින් කියවෙන්නේ දේශපාලනය යනු තව දුරටත් රාජ්‍ය රාජ්‍ය පරිපාලනය ආ්ඩු කරනය සමඟ බැඳුණු සංකල්පයක් නොව. එසේත් නැත්තම් දේශපාලනචීන් සතුක්‍රියාවලියයක් පමණක් නොව. පුරවැසියන්ද සම්බන්ධ වන මේ පුරවැසියන් සමාජභාවිත තියනෙ පුරවැසියන්ගෙන නේද පුරවැසියන්ගේ සමයි සමාජභාවිතය පුරවැසියන්ද සම්බන්ධ වන සමාජභාවිතය කියන්නයි පුරවැසියන්ද සම්බන්ධ වන සමාජභාවිතය කියන්නයි. දැන් ඇයි අපි දේශපාලය සමාජ භාවිතයක් කියල කියන්නේ කෙනෙ තරට ිගන්න. ඇයි මොක ඇයි අපි දේශපානය සමාජභාවිතයක් කියයෙන් සමාජභාවිතයක් කියයන මිනිසු කරන. මිනිසුන්ගේ ක්‍රියාවලියක් තබ දුරටත්. ජිත් ප්‍රේම දසමහත්මයාගේවත් එමනත්ත ගෝට ේරජ පක්ෂමත්මයාගත් මහිදරාජක්ෂමහත්්‍යයගේ ක්‍රියාවලයක් නෙමේ රාණ්ඩු කාලෙ තමයි දේශාලය ර වෙනම පිරිසගේ ප්‍රබූ පරිසකකි සැලකයි. අද දේශපානය කියන එක කාගෙද මිනිස්සුත් කරනවා. එක පාලකින්ගේ ක්‍රියාවලයක්විතනක් නෙමි. හරි අන්න එතන් ටපි උත්තරය අරගෙන මිනිස්සු දේශානය කරන හැටලියන ි උත් ගන්න මං ක රනනාටක පිළිබඳ දීර්ග ෙ කරන්න මංහිත හු න්දන ඔබට පලවිින ප ා නි වශ්‍යව ේ නුට පිබඳ ඔබ දන්න ංන්කරන්න ෂේ කරනු ගලපාගන්න කාරය පිළිබඳ බත්ක තා රීම පමණයික ක සා. අවසාන හැම තිස්සෙම ඔබ පුළුවන් මේ අවසන් කරන්න ප්‍රශ්නේ කොහමද ප්‍රශ්නය ඉහත ආකායට ඉහත ආකාරයට. ්න පවිශ් ව දන මගක් දේශපාලනය සමාජ භාවිතයක් වන ආකාරය පැහැදිලි කළ හැකිය. අන්න අවසන් කර. හැබැයි පුතේ මේ ලකුණුදේ පටිපාටිවල පැහැදිලිවලියල තියෙනවා ප්‍රශ්නයකින් අවසන්කරොත් තේ අවසානයට ලකුණ දෙන්න පය එත්තනින් එලියට එන්න ඕන්න දැකෙ න කෙකුට පුලුවන් ඒහ ආකාරයට දේශපලයන සමාජ භවිතයක කියන්න පැදිලිල හැකිය අතව සරලායි. තො එෙතරින් එලියට තවවෙන්නු නැපී. කහොමද. එකන ඒ එතනින් එලියට ඇවිල් අපි කියන්න ඕන ඇයි අප පිහිම කියන්නේ. මේ අනුව එසේ පැවසීමට ප්‍රධානහේතුව වන්නේ තව දුරටත් දේශපාලනය දේශපාලන ජිීන්ගේ හෝ. රාජර් හෝ ආණ්ඩුව වැනි ආයතනහා බැඳදුුම් ක්‍රියලයක් නොවීමයි. හරි එහෙම එහෙම විතරක් නෙමෙයි. හරි ඉඩවස්සේ මිනිස්සුත් සම්බන්ධ වෙනව කියලාර උඩ ටිකෙන් කරුණු ටිකක් ඇරගෙන යටින් අපි ඒක ඔප්පු කරලා උත්තරය අවසන් කරන්නට ඕන. පැදිරිදන්න ආකාරයට අපි ත්තු. න මේය අනුව ගත්තුොත් අපිට පුළුවන් අවසන් කරන්න මෙ මේ ආකාරයට න ඉත තත්වන් නිමසට පෙනයන්නේ දේශානයනු රාජ්‍ය රාජ්‍ය පරිාලන අන්ඩු කරනයට පමණක් සීම වූ ක්‍රියාවලියක් නොවේ තවදුරුටත්වේ දේශපාලන ජීංගේ කාරයක් පමක් නොවේ මේ ෆේස් ුක් මහර ඔගොල්ල නොද දන්න නැතුන ොල් පලටික්රන මේ රජාලකින් වීලුවට ලක් කරල කමෙන් දාන එව දේශපානය තමයි හරි. ඒ ප්‍රවසියන්ගේ සමාජ ජීවිතයන්ගේයක් අපේ ජීවිතය යිෆ් එකගේ පොලිටික්ස් තිේයනවා. ඒ පරවසියන්ගේ ක්‍රියාකාරරිත්වය තුළමින්ම ප්‍රරවසියන්ගේ සම්බන්ධතා තුල දේශාලනය තියන. එනිසා ඔන්න අවසන් කරන මෙයන් වගත් කල්ලි දේශපාලනය පරවවැසියන් සබන්ධ වන සමාජ භාවිතයකි. ඒ වගේ චේදයක් ලෙසෑරගෙන ඔබ පිළිතුර අවසන් කළ යුතුවයි. ඒ අවසානයන් ගොඩාක් වෙලාවටට දරුව මතකතියාගන්න එක විශ්දේශනාත්මක අවසානයක් කරා ගමන් කරන්න ටෝනි නැහෙ. අපි අන්තර්ගතය ලියෙන් හටි කතාා කළා ඉඩවස්සේ අවසානය ගත්තොත් යම්මාකාරයකට මංකුවර ඉස්සල්ලම අ ඉහල කරුණ ටිකත් උඩ කරුණු ටිකත් එකතු කරගෙන විශ්‍රේෂනාත්මක ොෝ නිගමනයක සවරූපයෙන් අවසන් කරන්න පුළුව අපි යෝජනා දෙන්නත් පුළුවන් මෙ මෙහෙම තමයි අප මේව ගත්වෙන ව හොඳයි වගේ කියලා පිළිතුර අවසන් කරන්නට ඕන අවසානය එක පේලියකට පමණක් තියන්න එපා එතරින් එහාට අර උඩින් කියපුවා ටික එකතු කරලා අවසකරන්න පුළුවන් අපිට. මංහිතනවා මෙවර විභාගට යන දරුවන්ට අද දෙරන එඩියුකේෂන් එක්ව එකතුවෙලා කරපු මේ දේශපානල විද්‍යා පාඩම අදදිනරපු ප්‍රශ්පත්තරයට කෝමද පිළිතුරු ලියන් එක කියන කරණාව ඉතාම වැදගත් වෙන්න ඇති කියලා මංහිතනවා මේ දැනුමත් හැරගෙන ඔබ විවාාගයට ගිහිල්ලා සාර්ථක ප්‍රතිඵලයක් ලබාගැනීමට ඔබට සියලු ශක්තිහා දෛර ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදදිනයේදී පාඩමෙන් සමුගන්නවා.